අවුරුදු 70ක් ජීවත් වෙන මිනිසෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එහෙමයි. හරිද? අවුරුදු 70ක් ජීවත් වෙන මිනිසෙක්. අවුරුදු 69. දවස් 364යි. පැය 23යි. විනාඩි 59යි. තප්පර 59ක්ම. ඔහු දුක් විඳින්නේ කුමන මරණයක්ද? සංකල්පීය මරණය කියලා. සංකල්පීය මරණයෙන් ඔහු දුක් විඳින්නේ. ඔව් අත් නොවිදපු සංකල්පීය මරණයෙන් තමයි දුක් විඳින්නේ. සුප්‍රසිද්ධ එංගල්ස්ගේ දේශනයක් තියෙනවා, කාල් මාක්ස්ගේ මරණය අවස්ථාවේ කරපු දේශනයක් මේ අවමගලට උත්සවේදී. ඒකදී එංගල්ස් කියන මට දිනේ මතක නැහැ, කාල් මාක්ස් මේ ගිය දිනේ මතක හවස දෙකට වෙන්න ඕනේ. කාල් මාක්ස් නැමැති මේ අද්විතීය මිනිසා, මේ වචනම නොවෙන්න පුළුවන් මම, ඔව් මිනිසා මේ සිතීම නතර කළේය කියලා එංගල්ස් කාල් මාක්ස්ගේ මරණය ගැන කියන්නේ. ඒක එකක් ඊළඟ කාල්ලියුම් කියනවා මේ ඇත්තට ඔය සිතීම නතර කිරීම කියලා එංගල්ස් අදහස් කරපු මේ මේ වෛද්‍ය විද්‍ය සායනික මරණය තියෙනවානේ අපි. ඒ මරණය කාල්යුම් කියනවා, අපි හැමෝටම කවදාරි වෙනවානේ. කාල්යුම් කියන්නේ හැබැයි අපි මේ ඩේ ටු ඩේ ලයිෆ් එක ප්ලෑන් කරන්නේ ඒ මරණය හෙට හෝ මෑතක වෙන්නේ නැහැ කියන අපි මේ අපිවම පූර්ව උපකල්පනයකට ඇවිල්ලා කියලා. ඔබ ඒ කියන්නේ මරණය කියන එක පවා ඔවුන් මවාගත්තු මානසික රූපයක්කට තමයි මරණය කියන එක පනවලා තියෙන්නේ. ඒක කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ඒක ඇත්තටම කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අපි දැන් මනස කියන සංකල්පය අරගෙන මේක කතා කරොත් දැන් ඇත්තටම මරණින් මත්තේ යමක් ඇතයි කියන අදහසසෝ මරණින් මත්තේ යමක් නැතයි කියන අදහස මේ වෙලාවේ මානසින් මවාගත්තු මනෝ විකාර දෙක. ඕකෙන් අපි කොහොමද කියන්නේ මේ වැරදිලා හරි දැන් ඔබ වහන්සේ කියනවා කලබල වෙන්න එපා කියලා. හැබැයි දැන් ඔබ වහන්සේ දන්නෙත් නැහැ, මම දන්නෙත් නැහැ අපි දෙන්නගේ එක්කෙනෙක් හෝ දෙන්නම හෙට මැරෙයිද නැද්ද කියලා. හෙට මැරෙන්න කලින් අපිට බැරිනොත් මේ ඇත්තම தත්ත්වය හොයාගන්න වැරදිලා හරි ඉස්ලාම් ආගම නම් ඇත්ත මේ ඔබ වහන්සේ මේ කියන මග අනුගමනය කරන සියලු දෙනා යන්නේ නිරේට. ඒතකොට ඒක සදාකාලික ඉරණමට කවුද වගේ කියන්නේ? වැරදිලා හරි ඇත්ත නම්. හරි. දැන් මම ආයිබුවන් සත්‍ය වීලොග් YouTube channel එක බලන්න මගේ මිතුරනි මිතුරිනි. අදත් අපි ආවා වෙනදා වගේම බණ්ඩාරවේල වංගීත ස්වාමීන් වහන්සේගේ ධර්ම සාකච්ඡාවක් කරන්න. මොකද ඉල්ලීම වැඩි, කියන්නේ බලන ප්‍රේක්ෂකයින් අපිට ගොඩක් ඉල්ලලා තිනවා මේ ස්වාමීන් වහන්සේක ධර්ම සාකච්ඡා කරන්න කියලා. ඉතින් වෙනදා වගේම ප්‍රවීණ ජෝතිරි ඉන්දික තොටවත්ත මහත්මයාත් එක්ක අපි අවාන්ටාදපුරේට අද දවසෙත් මේ කටයුත්ත කරන්න වෙනදා වගේම ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරක මහත්මෙත් තමයි අපිව අදත් මේ ස්ථානට අනුග්‍රහය දක්වෙ ඉන්න. කෙසේතත් මට කියන්න තියෙනවා, අපි දන්නවා අපි මේ සත්‍ය සොයාගෙන ගමනේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැනටත් මට දුරකට උණින් කතා කරලා තිනා මේ මොනවද කරන්නේ අනම්මනම් ප්‍රශ්න මට ඇහිලා තිනා නැත්තේ නැහැ. අපි මේ කරගෙන ගමනේදී කරන ධර්ම සාකච්ඡාවලදී ස්වාමින් වහන්සේලා එක්කමයි මේ කරන්නේ, ගිහියොත් එක්ක නෙමෙයි. ඉතින් එතනදී හරි බැරද්ද පෙන්නලා දෙන්න අපි ඒවා මගේ ජීවිතේට මං ලබා ගන්නම්. අනිත් කරුණ තමයි මේ මෑතකදී ස්වාමින් වහන්සේලා මං දැක්ක ස්වාමින්සේ නමක් උඩකය නැතුව පොඩි නාට්‍යයක් කරා. ඉතින් ඒක සාමාන්‍යයෙන් බෞද්ධ සංස්කෘතිය ගැලපෙනවද නැද්ද කියන එක අපේ සමාජය තුළ යනවා. ඉතින් ඒ වගේ දේවල් ඉතින් මිනිස්සු අපෙන් අහනවා, ජනතාව අහනවා, ඕගොල්ලෝ මෙහෙම කරනකොට අර මේ එක්කෙනෙක් දෙන්නෙක් මෙහෙම කරන විදිය දැක්කාම පොඩි ලැජ්ජාවකුත් තියෙනවා. ඉතින් මං හිතනවා මින් ඉදිරියට ඒ වැනි දේවල් ඇති නොවේවා කියලා. බෞද්ධ සංස්කෘතිය රැකගත යුතුයි. මේ බෞද්ධ දර්ශනය බුදුන් දේශනා කරපු බණයි අපි මේ අරන් යන්න හදන්නේ. නැතුව බුදුන් දේශනා කරපු බණ විකෘති කරමින් විකුණම් කරන දර්ශනයක් නෙමේ මේ අපි ඉදිරියට ගෙන යන්න හදන්නේ. ඉතින් බලමු අද ධර්ම සාකච්ඡාවත් කොච්චර අපේ ජීවිතේට වැදගත් වෙයිද කියන එක. ඉතින් ජය වේවා සුබතන සෑම දිනකට. අයිබෝවන් හැම දිනාටම සුබ දවසක් වේවා. සත්‍යාවීලොක්ස් YouTube නාලිකාව හරහා අපි ඔබ වෙත ගෙන එන දාර්ශනික සාකච්ඡා මාලාවේ තවත් එක සාකච්ඡාවක් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේත් එක්ක. මේ සාකච්ඡා මාලාවේ අපි සාකච්ඡා ගණනාවක් සාකච්ඡා හතරක් ඇත්තටම පහුගිය කාලයේ ඔබ වෙත ගෙනාවා. ඒ සාකච්ඡා මාලාවේ ඉදිරි පියවරක් තමයි අදත් ආරම්භ වෙන්නේ. අදත් අපිට මේ අනුරාධපුරයේ උනස්යෙන් වැඩ ඉන්නේ. අනුරාධපුරයට ඇවිල්ලා මේ වැඩසටහන වීඩියෝ ගත කර ගැනීම සඳහා අපිට කලින් වතාවේ අනුග්‍රහය දක්වපු ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික මහත්මයාම තමයි අනුග්‍රහය දක්වලා තියෙන්නේ.
එතුමටත් අපි පුණ්‍යානුමෝදනා කරමින් එතුමටත් අපි අපේ ස්තුතිය පිරිනමනවා මේ කටයුත්ත සඳහා දායකත්වයේ දැක්වීම වෙනුවෙන්. ඉතින් අද අපි වංගී ස්වාමීන් වහන්සේත් එක්ක මේ සාකච්ඡා මාලාවේ තවත් වැදගත් සාකච්ඡාවකට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අවසරයි අපි හැමදෙරුනේ. තෙරුවන් සරණයි ඉන්දික. තෙරුවන් සරණයි අපි හැමදෙරුනේ. අපි හැමදෙරුනේ අපි කලින් වතාවේ දැන් කතා කරානේ අර ආගම් සම්බන්ධ කතාව. ඔව්. එතකොට මේ ආගමක් අදහන්නේ ඕනම කෙනෙක් ලෝකයේ ආගමක් අදහන ඕනම කෙනෙක් මරණයෙන් මතු ජීවිතයක් නැත්තම් මරණයෙන් මතු පැවැත්මක් විශ්වාස කරන කෙනෙක්නේ මේ ප්‍රධාන ධාරාවේ ආගම්. දැන් ඔය ආගම් නොවෙනේවත් ආගම් තමයි. ඇත්තටම මාක්ස්වාදයේ පශ්චාත් නූතනවාදයේ ඔක්කොම ඇත්තටම ආගමික කල්ටනේ අවසාන විග්‍රහය දිගත්තොත් වෙන විදිහකට, ඒ කියන්නේ හැම එකම බෞතරේ විද්‍යාව බැටින්නේ ආගමක් කියන තැනට තමයි අවසානේ ගත්තොත්. ඔව්. එතකොට නමුත් මම කියන්නේ මේ ආගම් කියලා අපි දැනට දකින ආගම් කියන නිර්වචනේ වැටෙන ආගම් විශ්වාස කරන හැම කෙනෙක්ම එකවතාවක් හෝ නැවත මරණයෙන් මතු පවතිනවා කියන විශ්වාසයේ ඉන්න අයනේ ආගම් විශ්වාස කරන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. එතකොට අපි හැමෝම එතකොට ඒ එක්කෝ මේ නැවත නැවත උපදින සසරෙන් සදාතනික විමුක්තියක් ලබන්න තමයි බෞද්ධ ජෛන සහ හින්දු අය ප්‍රාර්ථනා කරන්නේ. ඊළඟ වතාවේ සදාකාලික නිරයට වැටෙන්නේ නැතුව සදාකාලික ස්වර්ගයට හෝ දෙවියන් වහන්සේ සමීපයට යන්න තමයි කිතුණුවන් සහ මුස්ලිම්වරු බලාපොරොත්තු වෙන්නේ. ඔව්. එතකොට මේ අතරින් නිවැරදි මේක කොහොමද අපි තෝරගන්නේ? පළවෙනි නිවැරදි මාර්ගය. ඔව් ඒක ඒ ප්‍රශ්නේ. මේක ඕන එකකට වෙන්න පුළුවන් නේ? ඔව් ඒක අපි ප්‍රශ්නේ අපි ඒක ඇත්තටම ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අපි දැන් මෙන්න මෙහෙම ගමුකෝ ඉන්දික. ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ හැම ආගමකම වෙන වැඩේ තමයි අපි දැන් ලෙඩේ අඳුනාගෙන හරි හැටි බෙහෙත නිර්දේශ කරලා තියෙනවා. දැන් අපි හිතමු කාට හරි ලෙඩක් තියෙනවා කියලා. ඔව්. දැන් ලෙඩේ ඉස්සලාම එන්නේ රෝග ලක්ෂණ ටිකනේ. ඔව්. වේදනාවක් තියෙනවා, ඔළුව රිදෙනවා, බඩ රිදෙනවා. ඔව්. දැන් මේ අපි සාමාන්‍යයෙන් දක්ෂ වෛද්‍යවරයෙක් කරන්නේ ඔව්. කලබල වෙලා මේ බෙහෙතට පනින්නේ නැහැ. ඔව්. හැබැයි ඕනෑම කෙනෙක් කැමති බෙහෙතකට පනිනවට. දැන් අපි හිතමු සාමාන්‍ය මිනිස්සෙක් කවුරු හරි වෛද්‍යවරයෙක් ළඟට ගියාන් පස්සේ එයා බෙහෙත් නොකර අර පරීක්ෂණය කරන්න මේ පරීක්ෂණය කරන්න කියලා එයා වටේ ඇරියොත් බෙහෙත් නොදී ඒ වෛද්‍යවරයා ගැන කවුරු මේ කිසිම පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ගිය ගාම මේ බොරුවට හරි ප්ලාසිබෝ හරි බෙහෙතක් දුන්නොත් මූණ දිහා බලලා හරි මොකක් හරි දුන්නොත් අන්න එයා ගැන කැමැත්තක් ඇති වෙනවා. සා ඒකනොත් එයා වේදනානාශක වලට වැඩිගේ කැමැත්තක් තියෙනවා. ඉතින් එතකොට හුඟක් වෙලාවට බෙහෙත් වලට කැමති. හැබැයි මම කියන්නේ දැන් අපි ඇත්තටම ඉස්සලාම දැන් ඔය ගැටලුව ලියා ගන්න අපි අධ්‍යයනය කරන්න ඕනි බෙහෙත නෙමෙයි. දැන් බෙහෙත් දීලා තිනවා හැමෝම. විවිධාකාර ආගම් වලින් විවිධාකාර දර්ශන වලින් ওই කියන විදිහට අන්තිමේදී බලන් ගියාම මාක්ස්වාදය විද්‍යාව ඒවත් අන්තිමට ආගම් විදිහට වැටෙනවා. ඒ හැම එකකින්ම බෙහෙත දීලා තිනවා. හැබැයි රෝගේ හරියට නිර්ණය කරලා නැහැ. හරිද? එතකොට දැන් අපි කරන්න ඕනි මෙතනදී අපි බොහොම සරලාර්ථයෙන් කිව්වොත් අපි දැන් බෞද්ධාර්ථයේ කියන එක නිර්වාණය සහ සංසාරය කියන එකනේ. නිර්වාණය කියන පැත්තට නෙමෙයි යන්න ඕනේ. මිනිස්සෙක් යන්න ඕනේ නිර්වාණය කියන පැත්තට නෙමෙයි. දැන් මිනිස්සෙක් හොයාගන්න ඕනේ සංසාරේ මොකද්ද කියන එකයි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ Tamanට තියෙන ලෙඩේ මොකද්ද කියන එකයි හොයාගන්න ඕනේ. ඒ ලෙඩේ මොකද්ද කියලා හොයාගන්නේ නැතුව කලබලලා කරන සියලු බෙහෙත් වරදිනවා. ඉතින් දැන් හැමතැනකදීම වෙලා තියෙන දැන් අපි බෙහෙතක් කරනවා. දැන් ඉන්දික කියපු විදිහට ওই තියෙන හැම එකක්ම මේ බෙහෙතකට පැනීමක් විතරයි තියෙන්නේ ඔතනදී. දැන් එතනදී අපි අනිත් පැත්තට හැරිලා සංසාරේ මොකද්ද කියලා බලා ගන්න ඕනේ. සංසාරේ කියන්නේ මොකද්ද කියලා Taman හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ මේක හැබැයි කටකතාවක් විදිහට නෙමෙයි. දැන් අපි හිතමු අපි ආසයිනේ ඔබදු පහන්නේ. ඔව්. අපි හුඟක් වෙලාවට කරන්නේ තව කෙනෙක්ගේ අත්දැකීමක් හරි තව කෙනෙක්ගේ දෙයක් අරගෙන ඒ කතා ටික අහලා අපි ඔළුවේ එකක් හදාගන්නවා. අපි ඔළුවේ පින්තූරයක් හදාගන්නවා. එහෙම නෙමෙයි. එහෙම නැතුව Tamange තුලින් දකින්න ඕනි මොකද්ද ඇත්තටම සංසාරය කියලා Tamanට ඇත්තටම දැනෙන්නේ මොකද්ද කියලා. දැන් එතනදී දැන් ඔය ඉන්දික අහපු ප්‍රශ්නෙට ওই ප්‍රශ්නේ ඇතුළෙම ඇත්තටම උත්තරය එක විදිහකට තියෙනවා. දැන් ඔබ දකින්න විදිහට ඔබට තේරෙනවා ඇති මේ සංසාරය කියන එක මම මේ සංසාරය කියන වචනේ පාවිච්චි කරනවා මේ වෙලාවේ. ඒ කියන්නේ පැවැත්ම කියන එක අපි දැන් මරණින් මතු පැවැත්ම කියන එක. ඔව්. මරණින් මතු පැවැත්ම කියන එක
එක එක සංස්කෘතියට සාපේක්ෂයි. සංස්කෘතියට ඒ තියෙන ආගමට සාපේක්ෂයි. ඔව්. ඒ කියන්නේ මරණය මත ප්‍රතිබිම්බ කරන විග්‍රහයනේ. විග්‍රහය. එතකොට විග්‍රහය ඒ කියන්නේ දැන් ඒක ඒක ඔබ ඉපදිච්ච රටට අනුකූලව, ඔබ ඉපදිච්ච ආගමට අනුකූලව, ඔබ ඉපදිච්ච ප්‍රදේශයට අනුකූලව ඔබට උගන්වපු කරුණු වලට සාපේක්ෂයි. හරිද? ඒ කියන්නේ දැන් මරණින් මැත්තේ මෙන්න මේකයි පවතින්නේ කියන එක ඔබ ඇත්තටම ඔබ කොහෙන් හරි කාගෙන් හරි අහගෙන කොහෙන් හරි දැනගෙන ඔබ ඔළුවේ හදාගත්තු මනෝමය රූපයක් විතරයි. ඕනෑම කෙනෙක් ඔය කොයි පැත්තෙන් ගත්තත් අපි දැන් බෞද්ධ විදියට ගත්තත් හරි, ක්‍රිස්තියානි විදියට ගත්තත් හරි, මුස්ලිම් විදියට ගත්තත් හරි, එහෙම නැත්නම් අපි භෞතිකවාදී විදියට ගත්තා කියලා හිතමුකෝ. භෞතිකවාදී විදියට ගන්න ඕනේ මොකද? නැහැයි කියලා මොකද? හරිද? ඒ නැහැයි කියන එක, නැහැයි කියන එක පවා අපි කතාවක් හදාගෙන අපි මනසේ මවා ගන්න රූපයක් විතරයි එතන තියෙන්නේ. මරණින් මත්තේ තියෙන්නේ මේකයි කියලා. දැන් ඕක දැන් මම මෙන්න මෙහෙම තව ඕක උපමාවකින් ඕක ඉන්දික විස්තර කරන්නම්කෝ. හරිද? දැන් හාමුදුරු කෙනෙක් අපිටම බණ කියනවා කියලා. ඔව්. දැන් මේ හාමුදුරු කෙනෙක් බණ කියනකොට ওই බණ අහන 100ක් විතර පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඔව්. දැන් ඇවිල්ලා ඉන්නකොට දැන් මේ හාමුදුරුව විස්තර කරනවා, අපාය විස්තරය කරනවා. මේ අපාය මෙහෙමයි, මෙහෙම මේකේ තියෙනවා මේ මේකේ කටුඹල මෙහෙමයි, මේකේ ලෝදිය මෙහෙමයි. ඔහොම ලොකු විස්තරයක් කරනවා. ඔව්. ඉතින් ලොකු විස්තරයක් කරනකොට දැන් අර 100 දෙනාට මැවෙන්නේ මොනවාද? ආකාර 100ක චිත්ත රූප 100ක් මැහෙනවා. හරිද? දැන් එතකොට මෙතනින් ඉන්න පිරිසක් ගන්නවා අපාය ඇත කියලා. ඔව්. එතකොට අපාය ඇත කියලා ගන්නේ කොහේ තියෙන අපායද? දැන් මේගොල්ලෝ ඇතයි කියලා හිතන්නේ කොහේ තියෙන අපායද? ඔබන්ස කියන්නේ ඒගොල්ලෝගේ චිත්ත රූපය ඇතුලේ මැවුණු. ඔව්. චිත්ත රූපය ඇතුලේ මැවුණු අපාය තමයි ඒගොල්ලෝ ඇත කියලා ගන්නේ. හරිද? ඊළඟට දෙවෙනි එක තමයි දැන් පිරිසක් ගන්නවා නැත කියලා. ඔව්. එතකොට නැත කියලා ගන්නේ මොකද්ද? ඒත් අර මැවුණ චිත්ත රූපය. හරිද? එතකොට දැන් මේ විදිහට හැබැයි ඒ දෙගොල්ලන්ටම මිස් වෙච්ච තියෙනවා, මගහැරිච්ච තැනක් තියෙනවා. මගහැරිච්ච තැන තමයි මෙහෙම මැවීමක් උනායි කියන එක. මේ මෙහෙම මැවුණු චිත්ත රූපයක් මැවුණයි කියන එක. එතකොට ඒ මැවිච්ච චිත්ත රූපය ඇත කියලා ගත්තත් නැත කියලා ගත්තත් ඔහු වැටෙන්නේ එක එක එක්තරා විදිහක මුලා සහගත අදහසකට. හරිද? එතකොට දැන් බොහෝ වෙලාවට දැන් අපි ඔතන ගාපු මරණින් මැත්තේ එහා පැත්තට ගිහිලා ගත්තොත් මරණින් මැත්තේ ලෝකය මේ ආකාරයි කියලා මවාගෙන ඉන්නේ, ඒක ඇත හෝ කියලා හෝ නැත හෝ කියලා මවාගෙන ඉන්න රූපය බොහෝ දෙනෙකුට තියෙන මුලා සහගත වූ අදහසක්. ඒ කියන්නේ තමන්ම මවාගත්තු චිත්ත රූපෙට, තමන්ම මවාගත්තු මානසිකව හදාගත්තු මනෝවිකාරයකට තමන්ම අහු වෙලා ඉන්න ඇත හෝ නැත කියන දෙපැත්තෙන්ම. ඊළඟට දැන් ඕක ඔතනින් එතනින් ඇවිල්ලා අපි ඊට පස්සේ මෙතනින් එහා පැත්තට ඇවිල්ලා අපි ගමුකෝ ඉන්දික. දැන් අපි ඔතන ප්‍රධාන සංදිස්ථානයේ මරණය කියන එකනේ. ඔව්, එහෙමයි. ඔව්, මරණය කියන එකනේ සංදිස්ථානය. එතකොට මරණය කියන එක කියන්නේ මොකද්ද කියලා අපි බැලුවොත් දැන් මම 100 දෙනෙක්ගෙන් අහනවා මරණය කියන්නේ මොකද්ද කියලා. එතකොට ඇත්තට මේ 100 දෙනාට තියෙන මොකද්ද අදහස? එකම අදහසද? නෑනේ, අදහස් 100ක් තියෙනවා. එකම පුද්ගලයාගෙන් මම විවිධ අහනවා, නැවත අහනවා මොකද්ද මරණය කියන්නේ. එතකොට තේරෙනවා දැන් මේ ඊයේ තිබ්බ අදහස නෙමෙයි අද තියෙන මරණය කියන එක. හරිද? එතකොට මේ මරණය සම්බන්ධයෙන් ගත්තත් මිනිස්සෙකුට තියෙන්නේ මරණය කියලා සංකල්පීමේ අදහසක් මිසක් ඒකත් අර මේ ප්‍රත්‍යක්ෂ අදහසක් නෙමෙයි. ඒ කියන්නේ මරණය කියන එක පවා ඔවුන් මවාගත්තු මානසික රූපයකට තමයි මරණය කියන එක පනවලා තියෙන්නේ. ඒක කොහෙද තියෙන්නේ කියලා හෙව්වොත් ඒක ඇත්තටම කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අපි දැන් මනස කියන සංකල්පය අරගෙන මේක කතා කරොත් දැන් ඇත්තටම මරණින් මත්තේ යමක් ඇතයි කියන අදහසසෝ මරණින් මත්තේ යමක් නැතයි කියන අදහස මේ වෙලාවේ මනසින් මවාගත්තු මනෝවිකාර දෙකක්. ඊළඟට එතනින් එහාට ගිහලා මරණය කියන එක පවා මේ වෙලාවේ මනසින් හදාගත්තු මනෝවිකාරය. ඒ කියන්නේ මිනිස්සෙකුට මරණය නිසා දුක හටගන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සෙකුට මරණය කියන සංකල්පය හරහායි දුක හටගන්නේ. මිනිස්සේ දුක් විඳින්නේ මරණය කියන සංකල්පය හරහා. සා මිනිස්සේ දුක් විඳින්නේ මේ නැවත ඉපදීමක් තියනවායි කියලා ඔවුන් හදාගන්න, තමන්ම හදාගන්න, තමන්ටම හැදිච්ච මනෝමය වශයෙන් හැදිච්ච මානසික රූපයට තමයි ඇත හෝ නැත හෝ කියලා බය වෙන්නේ, දුක හිතෙන්නේ. ඊළඟට මරණයත් එහෙමයි.
මරණයත් මේ විදිහට මානසිකව හදාගත්තු කතාවට තමයි මේ වෙන්නේ. ඉස්සෙල්ලා මේ කතාව අපි වෙන් කරගන්න ඕනේ. හරිද? මේ කතාව වෙන් කරගන්න දකින්නේ නැත්තම් වෙන්නේ අර තමන්ම මවාගත්තු අර මානසික රූපෙට, තමන්ම මේ නැවත උප්පත්තියක් ඇතයි හෝ නැතයි කියලා හදාගත්තු මානසික රූපෙට, තමන්ම හදාගත්තු මරණය කියන රූපෙට අහු වෙලා එතනින් එහාට තමයි මේක කතා කරන්නේ. එතකොට එතනින් එහාට කතා කරනකොට ඔය විදිහට විවිධාකාර මත දහස් ගණක් එන්න පුළුවන්. ඇයි දහස් ගණක් එන්න පුළුවන් වෙන්නේ? දැන් මේක සංකල්පීමේ හදාගත්ත එකක් නේ. ඔව්. සංකල්පීමේ හදාගත්ත එකකට කෙලවරක් නැහැ නේ. එහෙමයි. ඕන තරම් හදාගත්ත හැකි. එහෙමයි. හැබැයි ඔබ එතනින් එහාට ඇවිල්ලා මේක බැලුවට පස්සේ පේනවා මේක හුදු සංකල්පීමේ තමයි මේ වෙලාවේ මම හදාගෙන ඉන්නේ. එතකොට මේ වෙලාවේ මම ඉන්න අදහස වැරදි සහගත අදහසක්. ඕකේ. අපි මෙන්න මෙහෙම ගමු. අපි සාමාන්‍යයෙන් තේරවාද සම්ප්‍රදාය අනුකූලව අපි කතා කරන එකක් තමයි අවිද්‍යාව පත්‍ය සංකාර කියලා අපි කියන මේ ක්‍රමයෙන් කතා කරන්නේ. දෝත සාකාර පටිසම්පාදකමේ. එතකොට මේකේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ සියල්ලම බව ජාති ජරා මරණ මේ සියල්ලම කතා කරන්නේ අවිද්‍යාවෙන් පස්සේ. ඔව්. එතකොට දැන් අවිද්‍යාව කියන්නේ අපි කියන විදිහට මෝහම සල්ලගත්ත මුලාව, නොදැනුවත්කම, රැවටීම කියලා අපිට ගන්න පුළුවන්. බොහොම සරල අර්ථයෙන්. හරිද? එතකොට මිනිස්සේ දුක් මිනිසෙට තියෙන්නේ රැවටීම නිසා ඇතිව මරණය කියලා සංකල්පය. රැවටීම නිසා ඇතිව භවය කියලා සංකල්පය. රැවටීම නිසා ඇතිව පැවැත්ම පිළිබඳ සංකල්පය. ඇත හෝ නැත කියලා. මොකද මේ ඇත හෝ නැත කියන එක හරි මුලාසගත අදහස. මොකද මේ ඇත කියන ඇත නැත කියන මේක ඇතුලේ මේ කතාව ලියා ගන්න බෑ. මොකද දැන් මම යමක් කියනකොට පිරිසක් ගන්නවා මේක ඇත්ත මේ හාමුදුරු කියන එහෙනම් තියෙනවායි කියලා. ඔව්. තව පිරිසක් ගන්නවා මේ කියන්නේ නැහැ කියලා. ඒ ගන්නෙ තර විදිහටම තමයි. මම අර ඉස්සලා උපමාවෙන් කිව්වේ අර හාමුදුරු කෙනෙක් අපාය ගැන විස්තරය කරනකොට කට්ටියක් ගන්නවා හා මේක තියෙනවා ඇත කියලා. කට්ටියක් ගන්නවා මේක නැහැයි කියලා. ඒ අදහසින් මේක ලියා ගන්න බෑ. හැබැයි දැන් මේක ඉස්සලා මේ තමන් රැවටෙන්නේ පොතන්ටද? ඒ තමයි මේ පැවැත්ම කියලා රැවටෙන්නේ කොතනටද? එක්කෝ ඇත හෝ නැත කියලා රැවටෙන්නේ කොතනටද කියලා බැලුවොත්, මරණය කියලා රැවටෙන්නේ කොතනටද කියලා බැලුවොත් මේ ප්‍රශ්නේ ත්‍රීවතාවේ අඩු වෙන්න ගන්නවා. ප්‍රශ්නේ බරපතලකම අඩු වෙන්න පටන් ගන්නවා. මේ මෙතනදී දැන් ඉන්දික අහපු ප්‍රශ්නේදී දැන් මෙතනදී ඔක්කොම දැන් මේ තව කවුරු හරි කියප එකක් අරගෙන එන්නේ මේ කතාව මේ තෝරගන්න වෙන්නේ. ඔව්. දැනුමෙන් මේක තෝරගන්න වෙන්නේ. එහෙමයි. තව කෙනෙක් විශ්වාස කරලානේ තෝරගන්න වෙන්නේ. දැන් ඕක තමයි ආගමේ තියෙන පළවෙනි තැන. ආගමේ තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔබට සිද්ධ වෙනවා තව කෙනෙක්ගේ මත විශ්වාසයක් මත ඉන්නේ. ඒ කියන්නේ Tamanට දැනෙච්ච නැති, Tamanට ප්‍රත්‍යක්ෂ වෙච්ච නැති තව කෙනෙක් විශ්වාස කරලමයි ආගම කියන එක පටන් ගන්න. හැබැයි දැන් මෙතනදී මේ ඇක්සියම් එකක් මත ඇක්සියම් එකක් මතමයි. හරිද? ඔව්. එතකොට හැබැයි දැන් මෙතනදී ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මම මේ කියන කතාව තමන්ගේ පැත්තෙන් බලුව ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙතන මම අරන් ඉන්න අදහස් වලින් අති විශාල ප්‍රමාණයක් මමම මවාගත්තු මනෝ විකාර ටිකක් විතරයි කියලා. ඉස්සෙල්ලා ඕක ලියාගෙන ඉන්න ඕනි. ඔය ටික ලියාගෙන ඉන්නේ නැතුව ඕක ඔය ටික ලියා ගන්නකොට එතකොට දැන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අරක මෙහෙමයි මේක මෙහෙමයි මෙතනින් එහාට ස්වර්ගයක් තියෙනවා මෙතනින් එහාට අපායය යනවා මෙතනින් එහාට දිව්‍ය ලෝකේ යනවා අන්න ඔය මොන තැනකදී වුණත් මේ හැදෙන කතාව අර මැවීම තෝරගත්තනම් ඔබ සෑහෙන දුරකට නිදහස් වෙනවා. හරිද? දැන් මෙතනින්ම තමයි ගැටේ ලියා ගන්න තියෙන තැන. නැතු මේ අර තව කෙනෙක් කෙරේ හුදු විශ්වාසයෙන් අඩුගානේ මේ බුදුහාඳුරෝ කිව්වා කියලාවත් පිළි අරගෙන නෙමෙයි මෙතනදී මේ ගන්නෙ. තමන්ගේ ඇතුළෙන්ම තමන්ට මේ ලෝකය දැන් පැවැත්ම අපි බොහොම සරල ගත්තොත් භවය කියලා දැනෙන එක, ජාතිය කියලා දැන් මරණය කියලා දැනෙන එක මොකද්ද කියලා අනිත් පැත්තට හැරෙනවා. දැන් මෙතනදී අර මං කිව්ව විදිහට අපි මේ බෙහෙත් කරන්න කලබල වෙන්නේ නැහැ. දැන් අර කියන විදිහට අපායෙන් ගැලවිලා දිව්‍ය ලෝකේ යන්න හරි සංසාරයෙන් ගැලවිලා නිර්වාණයට යන්න හරි එහෙම දඟලන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා මොකද්ද මගේ ලෙඩේ කියලා බලන්න ඕනේ. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා ඉන්දික. හරිද? දැන් සංකල්පමීය ගොඩ නැගිච්ච ලෙඩකට බෙහෙත් කරන්න වෙන්නේ කොහොමද? සංකල්පමීය වශයෙන්. සංකල්පමීය විදිහට තමයි. දැන් අපි තුම මානසික රෝගියෙක් ඇවිල්ලා එයා වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා කියනවා මේක එයාගේ කකුල පෙන්නලා කියනවා මේ බලන්න මගේ කකුලේ තුවාලයක් තියෙනවා. ඇත්තටම තුවාලයක් නෑ. හරි. ඇත්තටම තුවාලයක් නෑ. ඔව්.
හැබැයි හරි වෛද්‍යවරයෙක් නම් කරන්න ඕනේ. ඔහුට මෙතන තුවාලයක් නොමැති බව පෙන්වලා දෙන්න. ඒ හැබැයි තුවාලයක් නැහැ කියන්නේ කකුලේ තමයි තුවාලයක් නැත්තේ. ඔව්. හැබැයි එයාගේ මොකද්ද? මේ මානසිකව ගොඩනගාගත්ත තුවාලයක් තියෙනවා. අන්න ඒක තමයි පෙන්වලා දෙන්න ඕනේ. හැබැයි බොහෝ වෙලාවට වෙන්නේ මොකද්ද? දැන් කරන වැඩේ තමයි අර මානසික රෝගියා තමන්ගේ කකුලේ තුවාලයක් තියෙනවා කියලා මෙතන කෑ ගහනකොට ගිහිල්ලා බෙහෙත් ටිකක් බඳින එක තමයි කරන්නේ. ඒකට කැමති. හැමෝම කැමති ඒකට. හරිද? හැබැයි ඒකෙන් අර ඔහු ඉන්න මුලාවෙන් නිදහස් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි කලබල වෙලා බෙහෙත පැත්තට පනින්නේ නැතුව ලෙඩේ මොකද්ද කියලා හරිය නිවැරදිව අඳුනා ගන්න යනකොට ඔය සියල්ලටම තමන්ටම උත්තරේ හම්බෙනවා. වෙන කොහෙන්වත් එළියෙන් හම්බෙන ඒවා නෙමෙයි. තමන්ටම උත්තරේ හම්බෙනවා. නැත්තම් වෙන්නේ ඔබ හුදු යම් දෘෂ්ටිවාදයක පදිංචි වෙන එක විතරයි. දැන් අපි හඳුන්නේ මේ ඔකට එක මතුණු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් මම පළවෙනි මේ මතුණු ප්‍රශ්න අතරින් පළවෙනි ප්‍රශ්නේ අහන්න. දැන් ඔබ වහන්සේ දිගින් දිගටම කියන්න උත්සාහ කරානේ මරණය කියන්නේ සංකල්පයක් කියලා. දැන් මජ්ක්‍ධිම නිකායේ සත්‍යවිභංග සූත්‍රයේදී චතුරාර්ය සත්‍ය විස්තර කරනවානේ සරියුත් හාමුදුරුවෝ. ඔව්. ඒකේ මරණ ගැන කියද්දි කියනවානේ තේසං තේසං තම්මා තම්මා සත්තු නිකායේ චුති චවනතා වචන සෙට්ටයක් කියලා කියනවානේ මච්චු මරණං කන්දානම් බේදෝ කලේබරස නිකේපෝ මේ මරණ ගැන විස්තර ටිකක් තියෙනවානේ. ඒත් මේක සත්‍යයක්ද මේකත් සංකල්පයක්ද? මේ මරණය කියන්නේ මෙන්න මෙහෙමයි කියලා ස්කන්ධයන්ගේ බෙදී බොහොම සරලව ගත්තොත් ඉන්දික අවිද්‍යාවෙන් පල්හැ තියෙන මරණයක් ගැන මිසක් අවිද්‍යාවෙන් උඩින් තියෙන මරණයක් ගැන කතා කරන්නේ නැහැ. දැන් ලෝකය මොකද්ද කියලා අහුවාම අපි කිව්වේ මරණ පත්‍ය සංකාර කියලා කියන්නේ නැහැ. මොකද කියන්නේ? අවිද්‍යා පත්‍ය සංකාර. හරිද? දුක හටගන්නේ කොහොමද කියලා අහුවාම අවිද්‍යා පත්‍ය සංකාර කියන මිසක් මරණේ පත්‍ය සංකාරින් නිසා දුක හටගන්නවා කියලා කියන්නේ නැහැ. පැහැදිලිද මම මේ කියන්නේ හදන කතාව? එතකොට දැන් හැබැයි දැන් මේ මේකත් හුදු දැනුවකින් එන්නේ. ඔව්. දැන් අපි මේකත් ආයේ තර්ක කරලා වාද කරලා හුදු දැනුමක් ගන්නෙ. ඔව්. මං කියන්නේ දැනුම ගන්න නැතුව දැන් තමන්ට මේ ගොඩ නැගිලා තියෙන මරණය. ඔව්. මොකද්ද? දැන් මම බොහොම මේ අපි දැන් මේක ආයි මේ අපි සාපේක්ෂකයක් හදමුකෝ මේ ඉන්දික. ඒ කියන්නේ දැන් මෙහෙම හොඳට තෝරගන්න ඕනි කතාවක් තියෙනවා. අපි මේ ධර්මයේ විග්‍රහ කරනවා කියන්නේ හරියට සුරංගනා කතාවක් කියනවා. ඒ කියන්නේ අපි දැන් එක වෙලාවෙද මං කාලය මායාවක් කියලා ඊට පස්සේ මම ඊළඟට කාලය ඇත්ත කරලා තමයි මේ කතාව කියන්නේ. මොකද අපිට ගණ්ඩ වෙනවා. ගණ්ඩ වෙනවා මොකක් හරි එක. අන්න ඒ වගේ මෙතනදි ඉන්දික මම එකක් ගන්නවා. ඒ සම්මතය තුළ මේක පැහැදිලි කරන්න. සම්මතය තුළ මේක පැහැදිලි කරන්න. දැන් මෙහෙම එකක් ගන්නම්කෝ. දැන් අවුරුදු 70ක් ජීවත් වෙන මිනිහෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. හරිද? අවුරුදු 70ක් ජීවත් වෙන මිනිහෙක්. අවුරුදු 69යි. දවස් 364යි. පැය 23යි. විනාඩි 59යි. තප්පර 59ක්ම. ඔහු දුක් විඳින්නේ කුමන මරණයෙන්ද? සංකල්පීය මරණය කියලා. සංකල්පීය මරණයෙන් ඔහු දුක් විඳින්නේ. ඔව් අත් නොවිදපු සංකල්පීය මරණයෙන් තමයි දුක් විඳින්නේ. පැහැදිලිද මම මේ කියන්නේ? හරිද? අන්න එතකොට දැන් එතකොට ඔහු මරණය කියලා කියන්නේ මොකටද? ඔහු මරණය කියලා විග්‍රහ කරන්නේ කතා කරන්නේ ගැලවෙන්න හදන්නේ බේරෙන්න හදන්නේ නිදහස් වෙන්න හදන්නේ මොකකින්ද? මොකටද? මොකකටද? ඔව් උත්තර හොයන්නේ මොකටද? සංකල්පීය මරණයට. සංකල්පීය මරණයට. ඔව් බෙහෙත් කරන්න හදන්නේ මොකටද? ගැලවෙන්න හදන්නේ මොකටද? තේරුණාද මම මේ කියන්නේ හදන කතාව? එතකොට දැන් එතන තියෙන මේ මුලාව තෝරගන්නේ නැතුව ඔබට එතනින් එහා තියෙන කතාව පේන්නේ නැහැ. එතනින් එහා තියෙන කතාව කොහොමඩක්ම ඔහුට පේන්නේ නැහැ. ඉතින් මේ එතනින් එහාට ගිහිල්ලා මරණින් මතු නැවත උප්පත්තිය කියන එකත් වැටෙන්නේ එතනම තමයි. දැන් ඔතන ඉන්දික මත දෙකක් තියෙනවනේ. එකක් පුනරුප්පත්තිය, එකක් පුනර්භවය. ඔව්. හරිද? පුනරුප්පත්තිය කියලා කියන්නේ මේ විදිහට උපත මරණය කියන එක සලකලා ඒක හරහා මේ නැවත නැවත යන කතාවක් පුනරුප්පත්තිය කියලා ගන්නවා. පුනර්භවය කියලා කියන්නේ ඒක නෙමෙයි. පුනර්භවය කියලා කියන්නේ දැන් මේ වෙලාවේ හටගන්න සිතුවිල්ලක් තුල පහළ වෙන අදහසක් තියෙනවා, හැඟීමක් තියෙනවා, කාලය පිළිබඳ හැඟීමක් තියෙනවා, ලෝකය පිළිබඳ හැඟීමක් තියෙනවා. ඊට පස්සේ ඒක බිඳිලා තව එකක් හටගන්නවා. ඒ හටගන්න එක ඇතුලේ අර කලින් හටගත්තු හැඟීම අදහස නෙමෙයි තියෙන්නේ. පැහැදිලිද? දැන් උදාහරණයක් විදිහට මේ ගත්තොත් ඔය පුනර්භව සංකල්පේ මම මේ එකක් වැරදි අනිත් එක හරි කියනවා නෙමෙයි. හරිද? ඉතල මේ කතාව ඔබට තෝරගන්නයි මම මේ කතාව කියන්නේ. දැන් උදාහරණයක් විදිහට පොඩි දරුවෙකුට මරණ බය නැහැ. ඔව් එහෙමයි. ඒක බොහොම සරලව ඔබ තේරෙන ඇතිනේ. ඒ කියන්නේ පොඩි ළමයෙකුට මරණය කියන සංකල්පේ පොඩි කාලේ ඇති වෙන්නේ නැහැ. ඔව්. ඒක කාලයක් ආවට පස්සේ තමයි මේ සංකල්පය ඇති වෙන්නේ. ඒ නිසාම අපි හැමෝටම ඔය සර්ප දෂ්ටන වගේ වයින් කුඩා දරුවෝ මිය යන ප්‍රවණතාවය අඩුයි.
මොකද ඒගොල්ලෝගේ බ්ලඩ් සර්කියුලේෂන් එක එහෙම වැඩි වෙන්නේ නැහැ. රුධිර සංසරණය වේගවත් වෙන්නේ නැහැ. දැන් මේ සාමාන්‍ය කෙනෙක් සර්පයාගෙන දන්න කෙනෙක් සර්පයා දෂ්ට කරනවා දැක් දෂ්ට කරනවා කියලා දැනගත්තොත් එයාට තදබල බයක් ඇති වෙනවානේ. ඔව් ඉතින් ඒක බොහොම වෛද්‍ය විද්‍යාවේ මේ අපි දැන් පාවිච්චි කරන වෛද්‍ය විද්‍යාවේ තියෙන බොහොම සරල අදහසක් නේ. සරල අදහසේ තමයි මිනිස්සයා අපි මේ මිනිස්සෙක් මරණයටපත් වෙන්න පුළුවන් කම්පණය නිසා. අපි දැන් මරණ සාතිකය ලියනවනේ කම්පණය කියලා. ඒ කියන්නේ කම්පණය නිසා අර මානසික ඇති වෙන කම්පණය නිසා ඔහුගේ රෝගය අවසන් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඉතින් ඉස්සෙල්ලා අපි මේ දෙක මම දැනට දෙකක් කියලා කියනවා. හැබැයි අපි දෙකේ අර දෙකක් කියලා කිව්වට අපි හැම වෙලාවෙම අනිත් එක කියලා කතා කරන්නේ තයි දෙවෙනි පැත්ත. මේ දෙවෙනි පැත්ත අපි වෙන් කරලා අඳුනලා වෙන් කරලා අයින් කරලා පැත්තකට ගන්නම ඕනි. මේක ගත්තේ නැත්නම් අපිට ලෙඩේ අඳුන ගන්න වෙන්නේ නැහැ. ලෙඩේ අඳුන ගත්තේ නැත්නම් මේ ගහන ඔක්කොම බෙහෙත් වැඩදී. අර මානසික රෝගියාගේ කකුලේ නැති තුවාලෙට කරන මේ බෙහෙත් ටික වගේ වෙනවා මේක අන්තිමේදී. බෙහෙත කරන්න ඕන බවන්ස කියන්නේ මේ මනසේ තියෙන තුවාලෙට. ලෙඩේ හරියට අඳුනගන්න. ලෙඩේ හරියට අඳුන ගන්න නැතුව කරන බෙහෙත් ඔක්කොම වැරදි. එතකොට මේ සියලු ආගම්වල කරා කරලා තියෙන්නේ ලෙඩේ හරියට අඳුන ගන්න නැතුව කරන බෙහෙත් ටික. හැබැයි මම මෙහෙම එකක් කියනවා. දැන් අපි සතිපට්ඨානය කියලා කියනවානේ. දැන් මේ අපි මේ බොහෝ මේ පිරිසක් මේ රංචු ගැහිලා මේ වඩන සතිපට්ඨානය ගැන මේ මම මේ කියන්නේ. හරිද? මේ බොහෝ පිරිසක් මේ රංචු ගැහිලා කරන සතිපට්ඨානය ඇතුලේ තායි කරන්නේ මේ බෙහෙතටම මේවා කරන එක. එතකොට මේ සතිපට්ඨානය කියන්නේ බෙහෙතක් නෙමෙයි. ඔව්. සතිපට්ඨානය කියන්නේ ලෙඩේ අඳුන ගැනීම. ලෙඩේ හරියට අඳුන ගැනීම. ලෙඩේ වෙන්කොට ගන්න එක. එතකොට අන්න එතනින් තමයි ඇත්තම සතිපට්ඨානය එන්නේ. හරිම විදිහට එනකොට. ඊළඟට අපේ හැමතුනේ දැන් ඔය මරණය ගැන වහන්සේ කිව්වද? වහන්සේ කිව්වද මේ සංකල්පීය මරණය ගැන? දැන් එක එකනේ අර්ථකථන විවිධයි කිව්වනේ. මට මතක් වුණා අර සුප්‍රසිද්ධ එංගල්ස්ගේ දේශනයක් තියෙනවා, කාල් මාක්ස්ගේ මරණය අවස්ථාවේ කරපු දේශනයක් මේ අවමගලට උත්සවේදී. ඒකදී එංගල්ස් කියන්නේ මට දිනේ මතක නැහැ, කාල් මාක්ස් මේ ගිය දිනේ මගදී හවස දෙකට වෙන්න ඕනේ. කාල් මාක්ස් නැමැති මේ අද්විතීය මිනිසා, මේ වචනම නොවෙන්න පුළුවන් මම, ඔව් මිනිසා මේ සිතීම නතර කළේය කියලා එංගල්ස් කාල් මාක්ස්ගේ මරණය ගැන කියන්නේ. ඒක එකක්. ඊළඟට කාල්ියුම් කියනවා මේ ඇත්තම ඔය සිතීම නතර කිරීම කියලා එංගල්ස් අදහස් කරපු මේ වෛද්‍ය විද්‍යා සායනික මරණයේ තියෙනවානේ අපි. ඒ මරණයේ කාල්ියුම් කියනවා අපි හැමෝටම කවදා හරි වෙනවානේ. කාල්ියුම් කියන්නේ හැබැයි අපි මේ ඩේ ටු ඩේ ලයිෆ් එක ප්ලෑන් කරන්නේ ඒ මරණය හෙට හෝ මෑතක වෙන්නේ නැහැ කියන අපි මේ අපිවම පූර්ව උපකල්පනයකට ඇවිල්ලා කියලා. ඔබ හන්සේ ඒ දෙක ගැන මොකද කියන්නේ? ඔව් දැන් එකක් තමයි දැන් ඔය ඉන්දික කියන කතාව හරි. දැන් ඕක මම මේ තව උපමාවකින් ඕක පැහැදිලි කරන්න. එහෙමයි. අපි දැන් මිනිස්සු දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. අපි තරුණයේ අවුරුදු 25 කතර තරුණයෝ දෙන්නේ. එහෙමයි. ඒක තරුණයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කිනෙකුට වෛද්‍ය පරීක්ෂණයක් කරා කියනවා ඔබට කැන්සර් එකක් තියෙනවා, ඔබ අවුරුද්දයි ජීවත් වෙන්නේ. එහෙමයි. තව කෙනෙකුට කියනවා, තව කෙනෙකුට එහෙම එකක් නැහැ, මුකුත් නැහැ. එහෙමයි. දැන් අර අවුරුද්දක් ජීවත් වෙනවා කියපු මිනිස්සයා, අර තරුණයා ඒ වෙලාවෙ ඉඳන් මොකද්ද කරන්නේ? දැන් මේකේ ඉඳලා මානසික කඩන් වැටිලා මේක. හැබැයි අර දෙවෙනි එක්කිනා, දෙවෙනි එක්කිනා සාමාන්‍ය විදිහට කාලා බීලා නටලා මේ පාටි දාලා ඒ විදිහට ඉන්නවා. අපි තුම හරි අර දවස ආවා. අර දවස එනවා. දැන් අවුරුද්දයි කියන දවස ආවා. අවුරුද්දයි කියන දවස ආවට පස්සේ කැන්සර් හැදුනේ එක්කිනා මැරෙන්නේ නැහැ. අර මරණය ගැන අදහසක් නැතුව හිටපු එක්කිනා මෝටර් බයිසිකල් ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා. හරි, තේරෙනවද මම මේ කියන එක? එතකොට දැන් එතකොට අවුරුද්දක් තිස්සේ අර මිනිස්සේ දුක් විඳෙ මොකද කියන්නේ? තේරෙනවද? එතකොට අවුරුද්දක් තිස්සේ අර මිනිස්සයාට අර අදහස තිබුණේ නැහනේ, මරණය කියන අදහස තිබුණේ නැහනේ. ඉතින් එතකොට අපි ආර්යයන් මේ මරණය කියන අදහසේ තියෙන මායාකාරී ස්වභාවය තෝරගන්න ඕනේ. හරිද? එතකොට දැන් අපි දැන් මැරෙන්නේ නැයි කියලා හිතලා ප්ලෑන් කරනවා කියන එක තවත් මම එහාට ගිහිල්ලා විග්‍රහ කරන්නම් ඉන්දික. මම අරක ඉස්සලා විග්‍රහ කරේ අර මරණය කියන සංකල්පේ තවත් තෝරගන්න. හරිද? දැන් ඒ කියන්නේ දැන් ඕක ඉන්දික මෙන්න මෙහෙම ගමුකෝ. දැන් අපි හිතමු මේ ලෝකෙට මිනිස්සෙක් එනවා කියලා. එන්නේ කොහොමද? අමුත් එක් විදිහටනේ. එහෙමයි. අපි එන්නේ මේ ලෝකෙට මිනිස්සෙක් අමුත් එක් විදිහට. එහෙමයි. දැන් අමුත් එක් විදිහට ඇවිල්ලා ඊට පස්සේ මෙයාට අමතක වෙනවා තමන් අමුත්තෙක් බව. අපි හිතමු කොහේ හරි රටක මිනිස්සෙක් යනවා සංචාරකයෙක් විදිහට. ඔව්. ඉතින් සංචාරකයෙක් විදිහට යනකොට හරි ලස්සනයි තියෙන ඔක්කොම හොඳයි. ඒ කියන්නේ හැම වෙලාවෙම ඌට සුන්දරත්වය දකින්න පුළුවන්. හරිද? ඊළඟට දැන් ඔබ අමුත්තෙක් විදිහට කොහේ හරි වෙන
ගේකට හරි කොතනට හරි යනවා ඔබ ඥාතියෙක් ගැන නෑ දැක. හැබැයි එතකොට ඔබට කරන සැලකීම වෙනස්. අමුත් එක් විදිහට ගියා. හැබැයි ඔබ පදිංචිකාරයෙක් වෙච්ච ගම මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවනේ. එහෙමයි. දැන් ඔබ කොතන හරි පදිංචිකාරයෙක් වෙන්න හදනවා. කොයි හරි රටක පදිංචිකාරයෙක් වෙන්න හදනවා. එතකොට මහා අවුල් ගොඩක් එන්න පටන් ගන්නවා. හරිද? එතකොට දැන් අපි මේ ජීවිතයේ ඇතුළතදී අපි අපි දැන් මේ තියෙනවානේ මානව සම්බන්ධ ටික කම් ටික. ඔව්. අපි අපි දරුවා, බිරිඳ, ස්වාමි පුරුෂයා, අම්මා තාත්තා, යාළුවා, ඊළඟට රැකියාවේ තියෙන මේ සම්බන්ධකම්. එතකොට අපි අපිට තියෙන මේ මොනවාද මේ අපි පාවිච්චි කරන ගෙවල් දොරවල් යාන වාහන ඒවා ඊට අමතරව අපි දරන දාර්ශනික මත සංකල්ප ඔය ඔක්කොම. දැන් මේ ඔක්කොගෙම මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ වගේ පදිංචිකාර වෙනවා. මේවාට අපි අමුත්ත වෙන්නේ. තේරෙනවද මම මේ කියන්නේ හදන්නේ? එතකොට දැන් මෙන්න මේක හරහා අපි ඔය ඉන්දික කියපු අදහස තමයි අර නොමැරෙන මිනිස්සෙක්සේ. නොමැරෙන කියලා කියන්නේ මේ තමන්ගේ පැත්ත විතරක් නෙමෙයි. හරිද? නොමැරෙන මිනිස්සෙක්සේ මේක දිගටම තියාගන්නවා. දැන් බොහොම සරලව මෙන්න මෙහෙම එකක් කියන්නකෝ මං ඉන්දික. ඔව්. ඒ කියන්නේ ඇත්තටම මිනිස්සෙක් උපන්න සාතිකේ ලියන වෙලාවෙදීම මරණ සාතිකේ ලිව්වනා. කසාද සාතිකේ ලියන වෙලාවෙම දික්කසාද සාතිකේ ලිව්වනා. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නේලා තියෙන්නේ ඔක්කොම අර ඇත්තටම මේ හැම එකක්ම කියන්නේ මරණය කියන එක විතර නෙවෙයි එතනින් මේ අල්ලගෙන අර අමුත්තෙක් නොවි හැම වෙලාවම පදිංචිකාරයෙක් වෙලා අයිතිකාරයෙක් වෙන්න හදපු තැනදී අර ආගන්තුකෙක් විදිහට හිටියනම් ඔබට ඕනෑම දෙයක් පරිහරණය කරන්න පුළුවන්. හැබැයි ඒ කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. අවස්ථානුකූල. අපි හන්දර දැන් අර කාල්ලියුම් කිව්වේ දැන් ඔය අපේ ගොඩක් අය හිතාගෙන ඉන්න දැන් මැරෙන්නේ කියලා හිතාගෙන වැඩ කරන එක නෙමෙයි. ඒ තමයි අතරම ෆ්‍රොයිඩ් ගෙන් පස්සේ බිහිවෙච්ච අද්විතීය මනෝවිද්‍යාව කියන්නේ. ඒ තමයි කියන්නේ අපි අවිඥානිකෝ මේක අපි හිතලා නෙමෙයි. හිතනවා කවුරු හරි වෙඩින් එකක් ප්ලෑන් කරනවා කියලා මේ අවුරුද්ද දෙසැම්බර් මාසේ කරන්න. ඒතර යාගේ මනස පූර්ව නිගමනයක ඉන්නවා දෙසැම්බර් වල කලින් යාමට නැගන්නේ නැහැ කියලා. ඒක අතරම අර එක්තරා විදිහ සංරක්ෂණ ප්‍රයෝගයක් වගේ එකක්. ඔව්. ඉතින් ඒක නොතිබුණා නම් හැබැයි මේ මුකුත් කරන්නත් බෑ අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ. ඔව්. මේ ප්‍රශ්නෙකුත් තියෙනවා. ඔව් ඒක මෙහෙම එකක් තියෙනවනේ ඉන්දික. ඔව්. දැන් ඕකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සෙකේ. ඒ කියන්නේ මිනිස්සේ දැන් මෙහෙම හිතන්නකෝ. කවුරු හරි අධ්‍යක්ෂකවරේ වේදිකා නාට්‍යයක් හදනවා කියලා හිතන්නකෝ. එහෙමයි. ඒකට වේදිකා නාට්‍යයක් හදනකොට දැන් ඔහු ඉස්සල්ලාම ලියන්න ඕනේ මේකට ගැළපෙන ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන මේකට ගැළපෙන තිර පිටපතක් ලියාගෙන ඊට පස්සේ කරන්නේ මේකට ගැළපෙන නළු නිළිය ටිකක් දර්ශන තල ටිකක් ඔක්කොම සකස් කර ගන්න ඕනේ. හරිද? එතකොට දැන් මෙන්න මේක ඔහු අහුගේ අර මුලින් ඔහුගේ ඔළුවේ මැවිච්ච චිත්‍රය එක්සිකියුට් කරන එක තමයි ඔහු කරන්නේ. ඒ ඔළුවේ මැවිච්ච චිත්‍රයට හරියන විදිහට අධ්‍යක්ෂ ඒ කියන්නේ මේ නළු නිලියෝ ටික පසුතලය ඔය ඔක්කොම හදන එක තමයි ඔහු කරන්නේ එතනින් එහාට. ඒ අධ්‍යක්ෂකවරයා. දැන් හදිසියම මේ ඔහුට ඔහුගේ මේ ප්ලෑන් එකට අනුකූල වැඩ සිද්ධ නොවුනොත් මොකද වෙන්නේ? ඔව් කලබලයටපත් වෙනවානේ. එතකොට දැන් ඔන්න ඔතන තමයි ඇත්තටම මෙතන අපේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ප්‍රශ්නේ තමයි මේ ඇත්තට මේ අධ්‍යක්ෂකවරයා වෙන කවුරුත් නෙමෙයි. එතකොට මේ අධ්‍යක්ෂකවරයා ඇත්තට මේ මනසම තමයි. මේ මනසින් හැම වෙලාවෙම අපි කතාවක් හදනවා ප්ලෑන් එකක් හදා ගන්නවා. එතකොට මේ ප්ලෑන් එක ඇතුලේ අපිට චරිත ටිකක් තියෙනවා. අපි දන්න චරිත ටිකෙන් තමයි මේක හදන්නේ. හරි දන්න චරිත ටික දන්න පසුතල දන්න අදහස් ටිකෙන් හදලා අපි මේක ප්ලෑන් එකක් හදනවා. ඒක ප්ලෑන් එක හදලා මේක ෆික්ස් කරගන්නවා. ෆික්ස් කරගෙන අපි ෆික්ස් කරගෙන ඉන්නවා. හැබැයි ෆික්ස් කරගෙන හිටියට දැන් අපි හිතමු ඉන්දික මේ සුසන්තව දාලා මේ ෆිල්ම් එක හදාගෙන ඉන්නවා කියලා තිරපිටවද ලියාගෙන ඉන්නවා කියලා. එතකොට දැන් හැබැයි සුසන්ත ඉන්දික බලාපොරොත්තු වෙන විදිහට චරිත රංගපෑවේ නැත්තම් මොකද වෙන්නේ? තේරෙනවද මම මේ කියන්නේ හදන්නේ? එතකොට සුසන්තට වෙන වැඩි කියන්නේ මේ ඔබ හදාගෙන ඉන්න ඒ ප්ලෑන් එකට අනුකූලව අර නළු නිලිය ටික කූලු අනිත් අය රංගපාන්නේ නැහැ. ඉතින් ඒ රංගපානකොට ඒකේ එන ඒ එන මේ කියන්නේ ක්ලෑෂ් එක තමයි මිනිස්සුන්ට දුක විදිහට දැනෙන්නේ. මොකද දැන් ඔතනදී දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ඒ මනෝමය විසින් වශයෙන් හදාගත්තු ඒ චිත්‍රපටිය ඇත්තට මේ මනෝමය වශයෙන් හදාගත්තු ඒ ලියාගත්තු තිර පිටපත ඇතුළෙන් තමයි ඇත්තටම ආස්වාදයේ කියන එක තියෙන්නේ. ඔව්. හරිද? ඒක
මං කියන එක හදන්න එපා කියන එක නෙමෙයි. ඒක එලෙසින්ම තියාගත්තන. ඒ කියන්නේ ඒක 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 හුදු මනෝ විකාරයක් විදිහට විතරම තියාගත්තන. මනෝම මනෝපාරක් විදිහට විතරම තියාගත්තන. හැබැයි ඒක ෆික්ස් වෙන්න ඕනේ නැහැ කියලා තියාගත්තන. තේරෙනවද මම මේ කියන්නේ? ඒක අන්න එහෙම වුණා නම් ප්‍රශ්නේ ලිහෙනවා. හරිද? හැම වෙලාවම මිනිස්සුකට තියෙන ප්‍රශ්නේ මේ තමන්ගේ ප්ලෑන් එක. ඔහුට පීඩනයක් තියෙනවා මේ තමන්ගේ ප්ලෑන් එකට කට්ටිය ඕගනයිස් කරගන්න. කට්ටිය ඕගනයිස් කරා ගන්න. ඊට පස්සේ කට්ටිය ඕගනයිස් කර එන්නේ නැත්නම් ඒ අයව තමන්ගේ මතවාදයට ගන්න, තමන්ගේ වේදිකා උඩ නගලා තමන්ට ඕනි චරිත රඟ දක්වන්න ඔහුට සිද්ධ වෙන එක එක දේශපාලන උපක්‍රම පාවිච්චි කරන්න. ඊළඟට ඒක හරියට වුණේ නැති වුණාට පස්සේ ඔහුට මහා දුකක් ඇති වෙනවා. පැහැදිලිද මම මේ කියන්නේ? හැබැයි දැන් මිනිස්සෙගේ මිනිස්සෙකුට තෝරගන්න පුළුවන් නම් මේ මම ගහන ප්ලෑන් එක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ මම මානසිකව හදාගන්න ප්ලෑන් එකක් තියෙන්නේ. මේ ප්ලෑන් එක ඒ ප්ලෑන් එක මනෝමය වශයෙන් කියන ප්ලෑන් එක කවුරු හරි එක්සිකියුට් කරන්න යන්නේ නැත්තම්. හරිද? ඒක මනෝමය රූපයක් විදිහට විතරක් ඉඳලා දැකලා නවතිනවා නම් හරිද? ඇත්තටම ඔහු නිර්වාණයට කිට්ටු වෙනවා. ඒ කියන්නේ එතනින් එහාට ඔහුගේ ප්ලෑන් නැහැ. එතකොට මම මේ සෝභාදාම කියන වචනේ පාවිච්චි කරන ඉන්දික මෙතන. හැබැයි ඒක වරදවා ගන්න එපා. සෝභාදාම කියන වචනේ එතනින් එහාට ඔහු යන්නේ ඔහුගේ ප්ලෑන් එකට නෙමෙයි, සෝභාදාමේ ප්ලෑන් එකට. ඒකට වෙන වචනකුත් නැහැ කියන්නේ නේ? ඔව්, වෙන වචනයක් නැහැ ඉන්දික. ඒක තමයි පාවිච්චි කරන්න පුළුවන් හොඳම වචනේ. ඔහුට කියලා ප්ලෑන් නැහැ එතනින් එහාට. අපි හැමෝම දැන් මේ මට තව ප්‍රබල ප්‍රශ්න කීපයක් තියෙනවා. ඊට කලින් ඔය ඔබවහන්සේ කිව්ව කාරණේත් එක අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඔය කාරණේ සම්බන්ධව මගේ මේ බෞද්ධ නොවන මිතුරන් දෙන්නෙක්ගේ අදහස් දෙකක් කියන්නම්. එතකොට ඔබවහන්සේ ඒක වැදගත් වෙයි ඊළඟ කතාවට. එක්කෙනෙක් තමයි ඉතාම උගත් බුද්ධිමත් වගේ මුස්ලිම් මිත්‍රයෙක් කියනවා, ශාහම් සිරාජ් කියලා. මේ එයාගේ ප්‍රශ්නේ තමයි, එයාගේ ප්‍රශ්න කලින් මම කියන්න, තව අපේ වැඩසටහන් බලන මගේ ඊටාම් සමීප මිත්‍රයෙක් කියනවා තේජාන් කියලා, ඔහු උපතින් කතෝලිකේ. හැබැයි එයා කියන්නේ මේ මරණයෙන් මතු තියෙනවද නැද්ද කියලා දන්න හෝ මේ හිතාගෙන ඉන්න ස්වර්ගයට වඩා ඔය උභහන්සේ කියන වගේ මේ මායාව තේරුම් ගත්තොත් මේ මොහොතේ ශාන්තියක් මේ මොහොතේ තියෙනවනේ. මේ රිදම් එකත් එක්ක මුසුනහම ගැටුමක් නැති තත්ත්වේ. එයා කියන්නේ ඒ තත්ත්වයට කවුරු හරි සුසර වෙලා හිටියොත් එයා මරණයෙන් මතු පැවැත්මක් තිබුණත් නැත්නම් ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි තේජාන් කියන්නේ. අපි කියන මතේ තේජාන්ගේ. එතකොට මරණයෙන් මතු පැවැත්මක් තිබුණත් එයා කියන එක අවුල් වෙන විදියක් නැහැ නිසා එයාට මේ බුද්ධ ආගම යෝජනා කරන විමුක්ති මාර්ගයේ එයා වඩා මේ අනිත් ආගමකට විශ්වසනීයයි කියලා එයා පිළිගන්නවා. එයා මතේ කතා කරා. ඒ ශාහම් සිරාජ්ගේ ප්‍රශ්නේ තමයි, ශාහම් සිරාජ් කියන්නේ ඔය කියන එක ප්‍රැක්ටිස් කරාම මේ මොහොතේ ඔය කියන ශාන්තිය ලැබෙන්න පුළුවන්. හැබැයි වැරදිලා හරි ඔහු පිළිගන්න කුරාණය ඇත්තනම්, ඒ කියන්නේ ඔහු මේ ප්‍රැක්ටිස් එක පිළිආරම් මේකට ආවොත් අල්ලා දෙවියන් විශ්වයේම ආපු එකම දෙවියන්, ඒ කියන්නේ අල්ලා දෙවියන් හැර දෙවෙනි දෙවියෙක් නැති බවත්, මොහොමඩ් අල්ලා දෙවියන්ගේ අවසාන පණිවිඩ කරු බවත් කියන විශ්වාසයෙන් තොරව හිටියොත් මරණයෙන් පස්සේ ඔහුට සදාකාලික මේ කේතනීය ඉරණමකට පත් වෙන්න වුණොත් ඒකට මොකද තියෙන සොලියුෂන් එක කියන එක තමයි ශාම් සිරාජ් කියන්නේ. බොහොම සරලයි ඉන්දික. ඔව්. මේක තෝරාගත්ත කෙනෙක් කොහොමද අපායට ඇදලා දාන්නේ? නමුත් මේක තෝරගත්ත කෙනෙක් දැන් ප්‍රශ්නේ තියෙන්නේ, දැන් අපි හඳුනන මෙතනද දැන් බටහිර මම කියපු ඒ අර්ථයෙන් නෙමෙයි කිව්වේ. ඔව්. දැන් මේ කතාව. ඔව්. හරිද? දැන් මේ බොහොම සරලව අපි ගමුකෝ ඉන්දික. ඔව්. ඒ කියන්නේ දැන් අපි ওই තියෙන සංකල්පිතේම අපායයි දිව්‍ය ලෝකයයි පැත්තකින් තිබ්බොත් ඔබට බොහොම සරලව ඔබේ පැත්තට හැරිලා බැලුවාම ඔබට පේනවා. දැන් අපි ඊට කලින් අපි සමාජයේ පැත්තට හැරිලා බැලුවොත් ඔබට පේනවා සමාජයේ ඇතුළත එක එක්කිනා මොකද්ද, කෙනෙක් සතුටින් ඉන්නවා කෙනෙක් දුකින් ඉන්නවා. හරිද? ඇත්තටම බැලුවොත් මොකද්ද, තමන්ම මාවගත්ත මනෝමය ලෝකයේ ඇතුළේ හදාගත්ත ස්වර්ගයක හරි තමන්ම මනෝමය වශයෙන් හදාගත්ත දිව්‍ය ලෝකයක හරි තමන්ම මනෝමය වශයෙන් හදාගත්ත අපායක හරි තමයි ඔවුන් ජීවත් වෙන්නේ. ඔබ තමන්ගේ පැත්තට බැලුවොත් හරවල බැලුවොත් ඒක හොඳට පේනවා. වෙලාවකට තමන්ම මනෝමය වශයෙන් හදාගත්තු දිව්‍ය ලෝකයක් ඇතුලේ සැප විඳිනවා, වෙලාවකට තමන් මනෝමය වශයෙන් හදාගත්තු අපායක් ඇතුලේ දුක් විඳිනවා. දැන් මේ කතාව තෝරගත්ත කෙනෙක් කියලා හිතන්නකෝ. හරිද? දැන් මේ තෝරගත්තු කෙනෙක් අපිට මොහොම අපායක් තියෙනවා කියලා ඕකට ගිහලා ඇදලා දැම්ම කියලා මිනිහට දුක දෙන්න බෑ. එතරම් මං කියන්නේ අපේ අංග දැන් ඔව් දැන් ඔතන ගැටලුව තියෙන්නේ. දැන් මේ ඔය කියන්නේ ඕකත් අවසාන විග්‍රහයදි ගත්තොත් අපේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් හෝ පර්සනල් ඔපිනියන් එකක් නේද කියන්නේ අවසාන විග්‍රහයදි ගත්තොත්. ඔව් මම කියන්නේ මේ මෙන්න මෙහෙමයි. ඔව් දැන් ඕකේ ඔව්
දැන් අර දැන් අර අර පුද්ගලයා දැන් මේ වෙලාවේ දැන් මේ වෙලාවේ දැන් ඔහුට අපායක් හැදිලත් නැහැ. දැන් අපි දෙවෙනියට කියපු විග්‍රහයෙන්ම හරිද? අපායක් හැදිලත් අපේ මේ අර කතෝලික මිත්‍රයා ගැන කියනවා. කතෝලික මිත්‍රයා නෙමෙයි අපේ අර ඉස්ලාම් සහෝදරයා. ඉස්ලාම් සහෝදරයා කියපු කතාව. දැන් මේ වෙලාවේ ඔහුට අපායක් හැදිලා නැහැ නේ. හරි. හරිද? ඔව්. දැන් හැබැයි ඔහු නොලැබුණු අපායක් වෙනුවෙන් ඔව්. ඔහු මේ වෙලාවේ බය වෙලා ඉන්නවනේ. ඒක බය කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි අපි ඕනම කෙනෙක් බාර බුද්ධාගමේ තියෙනවනේ මේ සුඛකාමා දුක්ඛපටික්කුලා කියලා. ඒක බයම නොවෙන්න පුළුවන්. ඔව්. එතකොට ඒ වෙනුවෙන් ඔහු බය ඒ කියන්නේ ඔහු ඒක ඒ කියන්නේ විකර්ෂණේ වීමක් තියෙන. ඒ කියන්නේ ප්‍රතික්ෂේප ඒක අනිවාර්යයෙන්ම උත්සාහයක් ගන්න. අනිවාර්යයෙන්ම ඒක බිය තමයි. ඒක තමයි ද්වේෂය. ඒක තමයි පටිගය කියලා කියන්නේ. ඒක ඇත්තටම බය තමයි. හරිද? එතනදී ආයේ තියෙන්නේ පරිසම් කර ගැනීමක්නේ. මොකද පරිසම් කර ගැනීම මම කියන්නේ මම ඔහුට කියන්නේ වෙන එකම දෙයයි. ඔහුට 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 ඔහු මේ කියන්නේ මම ඔහු කියලා කියන්නේ ඔහු ගැන නෙමෙයි මම කියන්නේ මේ මතවාදයටයි මම මේ කියන්නේ. අපිට වෙන කියන්න විදිහක් නැහැනේ. ඒ මතවාදයේ තියෙන ගෙනාට ඔහු අදහන දෙවියන් පිළිබඳ විශ්වාසයක් නැහැ. හේතු හේතුව දැන් දෙවියන් වහන්සේ ගැන විශ්වාස නම් හරි දෙවියන් වහන්සේගේ ප්ලෑන් එකට අමතරව තමන්ගේ ප්ලෑන් එකක් තියෙන හින්දා තමයි ওই ප්‍රශ්නේ ඉන්නේ. දැන් ඔතන අපි හන්ද ගැටලුව තියෙන මම දැන් කියන්නේ මේ දැන් ඔය මාර්ගය අනුගමනය කරද්දී අපිට දැනෙන එකක් තියෙනවානේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් හෝ දැන් අපි මේ කියන්නේ පර්සනල් ඔපිනියන් එකක්නේ. මේක විශ්වයේ පරම වාස්තවික යථාර්ථය වෙන්න ඕනේ කියලා නියමයක් නැහැනේ. දැන් බටහිර ඥාන විභාගයේ ප්‍රශ්නේ තමයි තියෙන කාරණේ තමයි බටහිර දර්ශනීය ඥාන විභාගයේ පළවෙනි ඥාන විභාගාත්මක ප්‍රශ්නේ තමයි මරණයෙන් මතු පැවැත්ම පිළිබඳ ප්‍රශ්නේ. එතකොට ඒකෙදී මෙන්න මෙහෙම ගමුකෝ ඉන්නකො. හරි. දැන් මම මෙන්න මෙහෙම කියනවා. අපි කියන ඒවා පිළිගන්න ඕනේ නැහැ කවුරුවත්. හරිද? මෙන්න මෙහෙම ගන්නකෝ. හැබැයි මම මේ කියන එකෙන් ඔහු වෙන් කරගත්තා නම් හරිද? සංකල්පෙමින් ඔහු විඳින දුකයි. හරිද? ඇත්තටම තියෙන්න පුළුවන්ද බෑ කියලා ඕ ගන්න ඒ කියන්නේ මම කියන්නේ දැම්ම කලබල වෙන්න එපා. ඔහුට ඒක තියෙනවා නම් ඒක තියාගන්න. ඉස්සෙල්ල මම කියන්නේ ඔතන සංකල්පීමේ විඳින දුකක් තියෙනවනේ. සංකල්පීමේ විඳින ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ඉස්සෙල්ල ඒ ටික වෙන් කරන් ඉන්න කියලායි මං කියන්නේ. දැන් මං අහන්නේ අපි අහන්නේ දැන් බටහිරට ඒක සම්පූර්ණ කරනුනේ ඥාන විභාගය අනුව බටහිර දර්ශන ඥාන විභාගය අනුව මරණයෙන් මතු ඕනෑම දෙයක් විය හැකි. ඒ කියන්නේ අර ඔබanse කිව්ව එකට ටිකක් සමීපයි ඒක. වංශික වගේ තියෙනවා කියන එකත් පෙරදි නෑ කියන එකත් පෙරදි වගේ මරණයෙන් මතු දෙවියන් වහන්සේගේ විනිශ්චය තියෙනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි දන්නේ නෑ. මරණයෙන් මතු නැවත උපදිනවා වෙන්නත් පුළුවන්. හැබැයි භෞතිකවාදීන් කියන වගේ මේ බ්‍රේන් ඩෙත් එකෙන් පස්සේ මුකුත්ම නෑ වෙන්නත් පුළුවන්. අපි දන්නේ නෑ. එතකොට මේ ඕනම එකක් වීමේ ප්‍රොබබිලිටි එකක් සම්භාවිතාවයක් තියෙනවනේ. ඔව්. ඒතරේ මේ සම්භාවිතාවය මොකක්ද කියලා අපි හරියට ටච් කරේ නැත්තම් මරණයෙන් මතු ප්‍රයත්න නැත්තම් ප්‍රශ්නයක් නෑ. තියෙනවා නම් දැන් කිතුනෝ විශ්වාස කරන විදිහට ජේසුස් වහන්සේගේ ලේබලින් ඒගොල්ලන්ගේ ජන්ම පාපය සමා වෙනවා. ඒ ජේසුස්ව පිළිගත්තොත් ජේසුස් යම් දවසක මේගොල්ලෝ ස්වර්ගයට ගන්නවා සීළු කිතුනෝ. ඔව්. ඉස්ලාමික විශ්වාස කරන විදිහට අල්ලාහ් දෙවියෝ සහ මොහොමඩ් නබිතුමාව විශ්වාස කරන අය ස්වර්ගයට යනවා. බුද්ධ ආගමේ විදිහට ගත්තොත් සසර ඉවර කරේ නැත්නම් මං කියන්නේ මේ සම්පදාය කියන විදිහට යහපත් දේවල් කරත් සුගතියට යනවා. මේ සත්‍යවබෝධ කරන සසර චක්‍රය අවසන් වෙනවානේ. ඕකෙන් එකයි නේ ඇත්ත වෙන්න පුළුවන්. ඒ බුද්ධාගම විදියට අවිද්‍යාව තියෙන කෙනෙකුට ධාත්මය භවයේ තියෙන එහෙම අවිද්‍යාව නැත්තම් ඒ තමයි. දැන් ඔය මත හතරෙන් එකයිනේ ඇත්ත වෙන්න පුළුවන්. එතකොට ඕකෙන් අපි කොහොමද කියන්නේ මේ වැරදිලා හරි දැන් ඔබවහන්සේ කියනවා කලබල වෙන්න එපා කියලා. හැබැයි දැන් ඔබවහන්සේ දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ අපි දෙන්නගේ එක්කෙනෙක් හෝ දෙන්නම හෙට මැරෙයිද නැද්ද කියලා. හෙට මැරෙන්න කලින් අපිට බැරි වුණොත් මේ ඇත්තම தත්ත්වය හොයාගන්න වැරදිලා හරි ඉස්ලාම් ආගම නම් ඇත්ත මේ ඔබවහන්සේ මේ කියන මග අනුගමනය කරන සියලු දෙනා යන්නේ නිරේට. ඒතකොට ඒක සදාකාලික ඉරණමට කවුද වගේ කියන්නේ වැරදිලා හරි ඇත්තන. දැන් මම ඔන්න ඔතනට එන්නම් ඉන්දික. පළවෙනි එක තමයි ඔය 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 බය ඇති වෙන්නේ මේ කාලය කියන මානෙ ඇතුළේ ජීවත් වෙන අයට. හරිද? ඒ කියන්නේ කාලය කියන මානෙ අතික්‍රමණය කරාට පස්සේ ඔය ප්‍රශ්නේ දාන්න බෑ කොහොමදක්. ප්‍රශ්නේ දාන්නත් බෑ. ඕක දාලා බය කරවන්නත් බෑ කවුරුත්. හරිද? ඒ කියන්නේ කාලය කියන එක මානෙ ඇතුළේ හිර වෙලා ඉන්න කෙනෙකුට තමයි ඔය ප්‍රශ්නේ දාලා බය කරන්න පුළුවන්. ওই প্রশ্নে দালা বাই කරන්න පුළුවන් ওই প্রশ্নে দালা হিরা කරන්න පුළුවන් එහෙම එකක් තියෙනවායි කියලා හදවන්න ඒ කියන්නේ බය කරවන්න පුළුවන් එකම තැන ওই කාලය කියන මානෙ කියන ඇතුලේ হিরা කරොත් විතරයි. දැන් ඔතනදී මම මේ ඔහුට මේ ওই මතේ ඉන්න හැටි මම මේ යෝජනා ටිකක් දෙන්නේ. ඔව්. ඉස්සලා අරම බලන්න. ඊළඟට මම කියන්නේ මරණයෙන් මත්තේ කලින් දැන් මොකද්ද තියෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ දැන් අපි අපාය දිව්‍ය ලෝකේ අමතක කරන්නකො මොකද්ද මනුස්ස ලෝකේ කියලා බලන්න. මම ඔහුට යෝජනා කරනවා අපාය සහ දිව්‍ය ලෝකේ කියන එක බලන්න කලින් මොකද්ද මනුස්ස ලෝකේ කියලා බලන්න කියලා. හරි. මොකද්ද මනුස්ස ලෝකේ කියන්නේ?
දැන් ප්‍රශ්නේ තියෙන දැන් අපායසා දිව්‍ය ලෝකේනේ. එතකොට දැන් ඒක ගැන අදහසක් එන්න පුළුවන් ඔබ දැන් මනුස්ස ලෝකේ මොකද්ද කියලා බලුවා. හරිද? එතකොට මනුස්ස ලෝකේ මොකද්ද කියලා බලනකොට අනිවාර්යෙන්ම පේරෙනවා එතන තියෙන සාපේක්ෂක අදහසක් කියලා. මොකද මනුස්ස ලෝකේ කියලා කිව්වහම එකම අදහසෙ දෙන්නේ. එකම මනුස්ස ලෝකයක් තුළද මිනිස්සු ජීවත් වෙන්නේ. දැන් අර බය කියන කාරණේදී අපි හැම මෙන්න මෙහෙම ප්‍රශ්නේ දැන් ඔය ඔබ වහන්සේ බය මත ඉන්නේ කියලා. ඔව්. හැබැයි ඒක දැන් මෙන්න මෙහෙම ගත්තා. දැන් අපි දන්නවනේ පැරසිටමෝල් පෙති 12කට වඩා බිව්වොත් මැරෙනවනේ. අපි ඒක දන්න නිසා ඔළුව කැක්කුමක් කොච්චර තද ඔළුව කැක්කුමක් හැදුණත් මම නේ මගේ මම බටහිර බෙහෙත් සාමාන්‍ය ප්‍රතිපත්ති බෙහෙත් භාවිතා කරන්නේ නැහැ. භාවිතා කරන කෙනෙක් පැරසිටමෝල් පෙති 12ක් බොන්නේ නැහනේ. හේතුව ඒගොල්ලෝ දන්නවා ඒකෙන් ඇති වෙන හානිය නොමැරුණත් අක්මාවට වෙන්න පුළුවන් හානිය ටික දන්නවනේ. ඔව්. එතකොට ඒ ඒගොල්ලෝ පැනඩෝ මේ පැරසිටමෝල් පෙති 12ක් නොබීමේ නොබොන්න තියෙන ඒ කියන්නේ අර සුඛකමා දුක්ඛ පටික්කුලාගින් නොබොන්න තියෙන අකමැත්තයි දැන් ශාහම් සිරාජ් වගේ ඉස්ලාමිකයෙක් හෝ කිතුනුවෙක් දෙවියන් විසින් සදාකාලිකව දෙන නිරය දඬුවමට අකමැත්ත නිසා මේ ප්‍රතිපත්ති පිළිපැදීම අතර වෙනසක් නැහැ නේද? ඒක බය කියන්න පුළුවන්ද? ඒතකොට දැන් ඔබ වහන්සේ වුණත් මං හිතන්නේ පෙරසිට මෝල් පෙති 12ක් බොයි කියලා මේ ඔළුව කැක්කුමක් ඇති. ඉතින් දෙකම එක නෙවෙයිද? ඔව් දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ මේ ඉන්දික ඔව් මාරයා ඉන්නේ අල්තයන්නේ. මාරයා ඉන්නේ අල්තයන්නේ. Again අල්තයන්නේ තමයි මාරයා ඉන්නේ. ඒ කියන්නේ ඔය හැම එකක්ම උත් කියලා නේ පටන් ගන්න. ඔව්. ඉතින් ඇත්තටම අපි මේ මනසේ ස්වභාවය තෝරගන්න ඕනේ. ඔව්. මේ මනස කියන්නේ හැම වෙලාවම උත් කියලා තමයි මේක එකක් හදන්නේ. මනස හැම වෙලාවම උත් කියන එකක් හදනවා. ඒ කියන්නේ අපායේ ගියොත් මැරුණොත් ඔව්. ඒ කියන්නේ ওই විදියට පැරසිටමෝල් පෙති 12ක් බිව්වොත් ඔව්. වගේ අපි උත් කියලා එකක් හදනවා. හරිද? දැන් ඉත් කියන්නේ මේ වෙලාවේ තියෙන එකක් නෙමෙයි. හරිද? ඉත් කියලා එකක් හදලා ඊට පස්සේ ඒකට මොකද කරන්න කියලා ආයෙත් මොකද්ද කරන්නේ මනසින්ම උත්තරත් හොයනවා. හරිද? එතකොට මම කියන්නේ ඉස්සෙල්ලා මේ කතාව තෝරගන්න ඉස්සෙල්ලා. දැන් ඔය ඉත් කියන එක ඇත්තටම අපාය නෙමෙයිනේ. ඉත් කියන එක දිව්‍ය ලෝකෙත් නෙමෙයිනේ. ඉත් කියන එක අල්තයන්ෙන් ඉවර වෙන එක මරණයක් නෙමෙයිනේ. මේ අනියමාර්ථා සම්භාව්‍ය ක්‍රියාව. ඔව් අනියමාර්ථා සම්භාව්‍ය ක්‍රියාව. හරිද? එතකොට මාරයා ඉන්නේ අනියමාර්ථා සම්භාව්‍ය ක්‍රියාවක් විදිහට. හරි? ඒක මං කියන්නේ ඉස්සෙල්ලා වෙන් කරගෙන ඉන්න. මම කියන්නේ දැන් දැන් ප්‍රශ්නෙන් 99.9%ක්ම කොහෙද තියෙන්නේ? අල්තයන තුල නේ තියෙන්නේ. ඉස්සෙල්ලා මං කියන්නේ ඒක වෙන් කරගන්නේ නැතුව, ඒක අයින් කරගන්නේ නැතුව, ඒකෙන් නිදහස් වෙන්නේ නැතුව, එතනින් එහාට තියෙන්නේ මොකද්ද? හරිද වැරදිද එකක් තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවා. නමුත් අපේ හැමෝටම අපි මේ day to day life එකේ මේ practical life එකේවත් අපි අල්තයන risk එක ගන්නෙ නෑනේ. දැන් කෝච්චියට හැප්පුණොත් මැරෙන බව දන්න කෙනෙක් කෝච්චියක් රේල් පාරක යන්නේ නැහනේ. ඒතකොට මේ day to day life එකේදී අල්තයන් රිස්ක් එක නොගන්න අපි ඇයි මේ මරණයෙන් පස්සේ සදාතනික ඉරණම ගැන ඒ අල්තයන් රිස්ක් එක ගන්නෙ? දැන් මෙන්න මෙහෙම එකක් කියන්න. ඒකත් කෝච්චියට හැප්පුණොත් මැරෙනවා කියන එකත් අනියමාර්ථ අසම්භාවයි. හැබැයි කවුරු රේල් පාරේ බණ යන්නේ නැහනේ කෝච්චියල. ඒක තමයි ඉන්දික මම මේ කියන්නේ. එතනත් ආයි තියෙන අල්තයන්ම තමයි. හරිද? ආයි කොච්චර ගත්තත් ඔතන තියෙන අල්තයන්ම තමයි ඉන්නේ. හරිද? දැන් ඕක ඔතනදී අපි දැන් මිනිස්සෙගේ මිනිස්සෙගේ ඕක අපි දැන් ඕක කියන්නේ යමක් කරනවා කියලානේ. ඔව්. යා දැන් නොකර සිටීමක් කොතනද වැටෙන්නේ ඉන්දික? නොකර සිටීම. ඔව්. කොතනද වැටෙන්නේ එතන? ඒකත් වැටෙන්නේ කරන වැඩකටම. තේරෙනවද? හරිද? එතකොට දැන් මෙන්න මේක හරහා තමයි මිනිස්සෙකට ආයාසය කියන එක ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ දැන් මේ බය නිසා එක්කෝ යමක් කරනවා එක්කෝ නොකර සිටිනවා. හරිද? ඔව්. යමක් කරනවා නොකර සිටිනවා. ඔව්. එතකොට මේ යමක් කරන නොකර සිටින එක හරහා ඌට ආයාසයක් ගොඩනැගෙනවා. ඔව්. ඒ ආයාසය හරහා ඌට මහ ලොකු දුකක් ගොඩනැගෙනවා. දැන් හොඳටම දැන් මේ හොඳටම බලන්න ඉන්දික මෙන්න මෙහෙම දැන් ඔය අල්තයන්ෙන් නෙමේද ඔය අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාවලින් නෙමේද දැන් හැම වෙලාවෙදීම අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාවක් කොහෙද තියෙන්නේ? අනාගතයේද? කොහෙද තියෙන්නේ? අනාගතයේද තියෙන්නේ? එමෙක නැහැ කියලා වහන්සේ කියන්නේ. ඒක මානසිකව ආවගත් එකක් නේ. ඒකට උදෙන උත්තරේ කොහෙද තියෙන්නේ? හා? ඒකත් මනස. ඒක මානසිකව ආවගත් එකක්නේ තියෙන්නේ. මං කියන්නේ දැන් ඕක හරහානේ දැන් මිනිස්සුන්ට දුක සැප කොතනද දැනෙන්නේ? කොතනද දැනෙන්නේ? මනසට. මොන කෝචියද දැනෙන්නේ? මොන කෝචිය හැපිලා දුක සැප දැනෙන්නේ? තේරෙනවද මම මේ කියන්නේ? ඒ කියන්නේ මනසින් උපකල්පනය කරන කල්පිත ඉතින් මං කියන්නේ මේ ඉස්සලා මේ කල්පිතේ පොඩ්ඩක් කල්පිතෙන් අයින් කරගන්න. හරිද? දැන් මම කියන්නේ මේක මම කියන්නේ නෑ මිනිසුන්ට ගිහිල්ලා කෝච්චියට පනින්න කියලා කියන්නේ නෑ. හරිද? පෙන්ඩෝල් පෙති 12 බොන්න කියලා කියන්නේ නෑ. වහලේ මේ වහලෙන් බිමට පනින්න කියලා කියන්නේ නෑ. හරිද? මම එහෙම කියන්නේ නෑ. ඉස්සලා තමන්ගේ ප්‍රශ්නේ
බර කියන්නේ දැන් අපි මෙහෙම හිතන්නකෝ ඉන්දික දැන් ඔබේ ඔබට තියෙනවා ලෙඩ දෙකක් තියෙනවා හරිද එකක් තියෙනවා ඔබට තියෙනවා සුළු හිසේ කැක්කුමක් සහ ඔබට තියෙනවා බරපතල ගණයේ වකුගඩු අමාරුවක් තියෙනවා කියලා හිතන්නකෝ ඔබ ඉස්සෙල්ලා ප්‍රතිකාර කරන්න වැඩිපුර ફોකස් එක දාන්න ඕනේ කොතනටද වකුගඩු තේරෙනවද මම මේ කියන්නේ එතකොට දැන් මම කිව්වේ ඉස්සලා මේ ප්‍රශ්නේ අඳුනගන්න කියලා ඔබට කිව්වේ ඔබේ ප්‍රශ්නේ බරපතල ප්‍රමාණය කොතනද තියෙන්නේ කියලා හරියට අඳුනගන්නේ නැතුව ඔව් හරිද හරියට අඳුනගන්නේ නැතුව දැන් ඕකේ ඕකේ අනිත් පැත්තරම දෙන තර්කේ දාන්න පුළුවන් නේ ඉන්දික දැන් අර විදිහට ඔහොම මහන්සි වෙලා ඉන්නවා ඔව් හරිද ආදිස්සවත එහෙම එකක් තිබුණේ නැතුව ඉතින් අර රිස්ක් එකමනේ තේරෙනවද මම මේ කියන්නේ හදන්නේ දැන් ඕකේ අනිත් පැත්තරක් තියෙන ඒ රිස්ක් එකම තමයි ඔහු ගොඩනගන ඒ ඒ කියන්නේ මම ඔහු කියලා කිව්වේ ඒ මතවාදේ හරහා ගොඩනගන ඒ කියන්නේ දේවවාදී චින්තනයේ විමුක්තිය ඔහේ ඒ ගොඩනගන මතවාදේ අනිත් පැත්තරත් ඒ විදිහම රිස්ක් එකක් තියෙනවා තේරෙනවද මම මේ කියන්නේ ඕක දෙපැත්තරම අපිට තර්ක කරන්න පුළුවන් මම කියන්නේ ඔබට මේ ගැටේ ලියා ගන්න ඕන නම් ඉසලා මේක වෙන් කරලා ඉන්න වෙන් කරගෙන ඉන්න ඒ කියන්නේ අපිට සංකල්පිත ප්‍රශ්නයකට අපිට දෙන්න පුළුවන් කොයිම ආකාරයේ දැන් ඔහුට වුණත් දැන් ඒකේ කොහොමද ගැලවෙන්නේ කියලා ඔහුට දෙන්න පුළුවන් එකම ආකාරයේ සංකල්පිත උත්තරයක් විතරයි. ඔහුට පුළුවන් ද සංකල්පිත නොවන උත්තරයක් දෙන්න? ඒ මතවාදියට පුළුවන් ද? ඔව් ඒක හරි. දෙන්න බෑනේ. ඉතින් ඔහු කරන්නේ සංකල්පිත ප්‍රශ්නයකට සංකල්පිත උත්තරයක් දෙනවා එච්චරයි. හරිද? මම කියන්නේ ඊට වඩා ප්‍රායෝගිකව වෙන්න. ප්‍රායෝගිකව වෙලා දැන් මේක මේ තමන්ගේ තුලින් දකින්න. එතකොට ඔබේ ප්‍රශ්නේ සැහැන්න ප්‍රමාණයක් අයින් වෙනවා. ඔව්. හැබැයි දැන් මේක තෝරගත්තයි කියලා මිනිස්සෙක් මිනි මරන්න යනවද? හොරකම් කරන්න යනවද? මේක තෝරගත්තයි කියලා. එහෙමයි. මේක තෝරගත්තයි කියලා මිනිස්සෙක් එතෙන්ට ඇදන් වැටෙන්නේ නැහැ. එතකොට ඔහු මේ ස්වභාවය දකිනවා. ඔහු දෙපැත්තෙම නිදහසන. මොකද ඔහු දුක කියන්නේ මොකද්ද කියලා දකිනවා. අනිත් පැත්තෙන් මොකද්ද ඔහු දකින්නේ? සැප කියන්නේ මොකද්ද කියලා දකිනවා. අනිත්තක ඉන්දික සදාකාලික දුකක් තියෙන නිරයක්වත් සදාකාලික සැපක් තියෙන ස්වර්ගයක්වත් පවතින විදිහක් නැහැ. මොකද ඒක පවතින බැරි දුක්ඛ සැප කියන එක හැම වෙලාවම සාපේක්ෂකයක්. එබන්ස් කියන්නේ නිරේ ඉන්න කෙනාට සමහර ඒ තත්ත්වයේ සැපක් වෙන්න පුළුවන්. නැතු. ඒ කියන්නේ කාටවත් සාපේක්ෂ ඒ කියන්නේ සාපේක්ෂක දුකක් මිසක් සාපේක්ෂක සැපක් සාපේක්ෂක දුකක් හෝ සාපේක්ෂක සැපක් විතරයි ගන්න දෙන්න පුළුවන්. එහෙම නැතුව සදාකාලික දුක සදාකාලික සැපක් කියන එකක් දෙන්න බෑ. තේරෙනවද? ඒක වෙන්න බෑ. ඉතින් මේක තෝරගන්න නම් ඔබ මේ වෙලාවේ ඔබ එක්ස්පීරියන්ස් කරන දේ ගැන අවබෝධයක් එන්න ඕනේ. මේ වෙලාවේ දැන් අපි තුම් දැන් මරණයෙන් මත් එන උපදිනවද නැත්ති? උපදිනව නැත්නම් කවුද මේ වෙලාවේ? ඒ කියන්නේ කවුද උපදින්නේ? මරණයෙන් මත් එන උපදින. එහෙනම් දැන් මේ වෙලාවේ තියෙන එක තෝරගන්න එපා. දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට එන්න කලින් මේ දිව්‍ය ලෝක අපායට එන්න කලින් මොකද්ද මනුස්ස ලෝකේ කියලා බලන්න. හරිද? මේ මනුස්ස ලෝකේ කියලා ඔබ මොකද්ද එක්ස්පීරියන්ස් කරන්න කියලා බලන්න. එතකොට ඇත්තටම අපි මේ අපි දාලා තිනවා ඇහෙනවා පැනිනවා දැනෙනවා කියලා අපි මේ ගහලා තිනවා ලේබල් ටික. හැබැයි ඇහෙනවා පෙනෙනවා දැනෙනවා කියන එකේ ඇත්තට මේක හරිම සාපේක්ෂක අදහසක්. මම ඉන්දික මෙන්න මෙහෙම එකක් කියනවා. හරිද? ඔබ කිසි ලෙසින් කිම දුක්ඛ හේතු නැහැ ඔබ අන්ධ වීම ගැන. මම කියන මේ ලෝක කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. මේ ලෝක සියලු දෙනාම අන්ධයි. මේ ලෝක සියලු දෙනාම දකින්නේ ඔවුන්ගේ ඒ කියන්නේ ඔවුන්ගේ දෘෂ්ටිය හරහා ගොඩනැගුණු රූපයක් මිසක් ඔව් ඇත්තටම දකින්න කිසිවක් නැහැ. ඇසීම සහ දැනීම කියන එකත් එහෙමම තමයි. එහෙනම් දැන් මේ සාකච්ඡාවත් කෙනෙක්ට ඔය වගේම එකක් කියලා ඉතින් දැන් ඒක බොහොම සරලයි නේද? දැන් අපි මේ කරන සාකච්ඡාව 100 දෙනෙක්ගෙන් ඉල්ලා ඇහුවොත් පිරිසක් බනිනවා. පිරිසක් හොඳටම පරල වෙලා පිරිසක් සාදුකාර දෙනවා. පිරිසක් කියන්න පුළුවන් මේක මෙලෝ රහන්නේ නැහැ බෝරින් කියලා. ඔව් ඉතින් ඒක කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට කොහෙද මේ අපි දෙන්න කරපු සාකච්ඡාව දෙතන තියෙන්නේ නේද? තේරුණාද? මේ ඒ වගේම තමයි දකින්න දෙහෙ. අපි මේ මිනිස්සෙකට පේනවා කියලා කිව්වට ඔහුට පේන්නේ ඔහුගේම දත්ත ටික. දැන් මෙතනට ගෙනාවොත් පොඩි දරුවෙක් පුංචි දරුවෙක් ගෙනාවොත් එහෙම නැත්නම් අප්‍රිකාවේ ඉන්න ගෝත්‍රිකයෙක් ගෙනාවොත් ඔහුන්ට පේනවද මෙතන හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා? ඔහුට හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා පේන්නේ නැහනේ. හාමුදුරු කෙනෙක් කියන එක ඔබගේ පරිකල්පනය තුලින් ඔබ ප්‍රොජෙක්ට් කරලා ගන්න එක. පොඩි කාලේ ඉඳන් ප්‍රොජෙක්ට් කරපු එක. ඉතින් එතකොට බොහොම සරලව අපිට මේ පෙනෙනවා හරි දැනෙනවා හරි ඇහෙනවා හරි කියන එක ඒක ඇත්තටම මායාවක්. ඉතින් එතකොට මේ දැන් අපිට දැනෙලා තියෙන මේ මනුස්ස ලෝකේ මායාවක් වෙනකොට ඒකට සාපේක්ෂ කරලා නෙමෙයිද අපි දිව්‍ය ලෝකේ අපාය හදාගෙන තියෙන්නේ. දැන් අපිට මේ දැනෙන එක්ස්පීරියන්ස් එක ඒක අත්තක් කියලා අරගෙන යථාර්ථයක් කියලා අරගෙන නෙමෙයිද අපි අනාගතේ හරි අතීතේ හරි කියලා දෙකක් ප්‍රොජෙක්ට් කරගෙන තියෙන්නේ. පැහැදිලිද?
මෙතනින් ගැටේ ලිහා ගන්නකොට ගැටේ ලිහන්න තියෙන ඉන්දික මෙන්න මෙතන. මෙතනින් ගැටේ ලිහා ගන්නකොට ඔන්න ඔබට තේරෙනවා අර ඔසියල්ලගේම යථා ස්වභාවය. එතනදී අත නැත කියන තැනක නෙමෙයි හිර වෙන්නේ. දැන් මේක අද වෙනසනේ අවසාන ප්‍රශ්නේ උභන්සෙන් අහන්නේ දැන් උභන්ස් ටිකටම කිව්වනේ මේක මේ කලබල නොවේ හිමි නිරීක්ෂණය කරන්න කියලා. හැබැයි දැන් දාරුචීරිය බාහිය ඇවිල්ලා බුදුහාමුදුරන්ට අර අතරමගදී පිණ්ඩපාතේ වටන ගමන් ඉන්නකොට බුදුහාමුදුර කියන්නේ ස්වාමීනි හෙට මම මැරෙයිද කියලා දන්නේ නැහැ. හෙට උභන්ස පිරුණම් පායිද කියලා දන්නේ නැහැ. ඒ හින්දා මට මේ තුන් පාරක්ම කියන්නේ මට මේ වෙලාවේ මේ සසරෙන් මිදෙන මේ විමුක්ති මාර්ගේ නිවන් මාර්ග කියලා දෙන්න කියලානේ. ඒ වගේම අර එක ධම්මපති ගාථාවකත් මට මතකයි බුදුහාමුදුර කියන්නේ මේ හිස ගිනි ගත්තෙක් ඒ ගින්න නිවන්න මහන්සි වෙන වගේ වහවහ සසර දුකින් මිදෙන්න අවබෝධ මේ උත්සාහ කරන්න කියලා. දැන් ඔය මහමෙවුනා වගේ ආයතන දැන් නොකියවත් ඉස්සර කිව්වේ මේ ගෞතම බුදු සාසනය වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියලා. ඒතර ඒකත් එක්ක උභන්ස කියන්නේ ගැටෙන්නේ නැද්ද? මං කියන්නේ මේ මහමෙවුනා කියපු කතාව පැත්තකින් තියමුකෝ. නමුත් මේ බුදුහාමුදුරුව කියපු මතේ තියෙන්නේත් එහෙමනේ. ඔව් දැන් මෙතන කලබල නොවි නිරීක්ෂණය කරන්න කියන එක ඇතුලේ මොකද මං කියන්නේ? දැන් වැඩේ පටන් ගන්න කියලානේ. කලබල නොවි නිරීක්ෂණය කරන්න කියන එකෙන් කියන්නේ මම කියන්නේ තාම නිරීක්ෂණය පටන් ගන්න නැහැ කියලා. තාම පරීක්ෂණේ පටන් ගන්නෑ. තාම සාහිත්‍ය කතා ටිකක හරි කාගෙන් හරි අහගත්තු ටික ටිකකින් හරි තාම ඒක ටික ඇතුලේ ඉන්නේ. තාම විශ්වාසයෙන් යන්නේ. තාම විශ්වාස මාර්ගයෙන් ప్రత్యක්ෂ මාර්ගයට ඇවිල්ලා නැහැ. මං කිව්වේ කලබල නොවී එතනට එන්න හිමීට එන්න කියලා මං කියන්නේ. අන්න එතනදි තමයි ඇත්තටම සැබෑ ආර්ය පරීක්ෂණේ පටන් ගන්න. දැන් ඔබanse කියන්නේ නාගර්ජුන හඳුරු කියන වගේ ගමනක් යන්න පටන් ගැනීමම තමයි ගමනේ අවසානයේ ආරම්භය. ඔව්. ඉතින් ඒ වගේයක් ඔබanse කියන්නේ. ඔව්. ඒකයි. ඒ කියන්නේ වැඩේ පටන් ගන්න මොහොතේම ඔහු වැඩේ අවසන් කිරීමත් කරනවා. අපේ හඳුන්නේ මේ බොහොම ස්තුතියි පුණ්‍යානුමෝදනාමකව ඔබanse ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අර අපිට මේ දුෂ්කර ගමන සඳහා අනුග්‍රහය දක්වපු ලංකාවේ ප්‍රධාන පිළේ කීප දෙනා අතරින් එක්කෙනෙක් වෙන ලංකාවේ ව්‍යාපාරිකයන් සහ ධනවතුන් අතරින් එතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ ගමට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන්. අපි හඳුන්නේ ඊළඟ සංවාදයේ අපි ඍජුවම දැන් මේ අන්ලර්නින් මෙච්චර දවසක් කරේ ඒක නවත්තලා මේ දැන් ඔබවහන්සේ මේ ගැටේ ගැන කිව්වා ගැටේ ලියා ගන්න එක ගැන කිව්වා මේ ගැටේ ලියන ඔබවහන්සේගේ මොකද්ද නිර්දේශ මොකද්ද ඔබවහන්සේ යෝජනා කරන්නේ කියන එක අපි ළඟ සාකච්ඡාන් සාකච්ඡා කරමු. බොහොම පිං අපි හොඳයි. තෙරුවන් සරණයි.